හරි පුතේ, අයිබෝවන් හැමෝටම සුබ සන්ධ්‍යාවක්. කො බලන්න කවුද අද අපිත් එක්ක ඉන්නේ එකතු වෙලා. කවුද ඉන්නේ අද? කළු දරුවෙක් ඉන්නවාද? ආ නැහැ, ඉසුරියයි. යෝ, ඉසුරි මොනාද දාගෙන ඉන්නේ? විහංග ඉන්නවා. විහංග නේද? විහන් ගාද? විහංග පුතේ අද අලුතෙන් දාවේ. ඔව් ටීචර්. දාවේ. හරි, එතකොට ඉසුරි මේ අපේ අනෙක් යාළුවෝ ටිකට මොකද උනේ? අපේ හිටියා නේද බාර සෙට් එක? මොකද දන්නේ කට්ටිය ගිහිල්ලා දන්නේ හල්තල් ව්‍යාපාරෙටනේ. හරි පුතේ, අපි එන ක්ලාස් එක පටන් ගමු. මට කියන පුතේ, අපි ගිය සතියේ කොතනින්ද නතර කරේ ඉසුරි? ටීචර් ප්‍රශ්න ටික දුන්නා. අවුතේ ප්‍රශ්න ටික? ඔව් ටීචර්. හා, ඉසුරුව හරි හිමින් ඇහෙන්නේ. හරි, කියන පුතේ ප්‍රශ්න ටික. අපි මොකක් ගැනද ගිය සතියේ අපි කතා කරා? අනේ පිරිසිදුතුමා ගැන නේද? බුදු සසුනේ අග්‍ර දායකයා සහ අග්‍ර දායිකාව. පුතේ විහංග මට කියනක, විහංගගේ විස්තර ටික. විහංග කොහෙද? කොට්ටාවේ. කොට්ටාවේ? එහෙනම් දුර නැහැ නේද විහංග? නේද පුතේ, කොහෙද ඉස්කෝලේ? කොට්ටාව ධර්මපාලේ. ධර්මපාල විද්‍යාල. හරි හරි පුතේ, හරි. හරි පුතේ, එහෙනම් කියන්න පුතේ ඉසුරී, අපි එදා කතා කරා අනේ පිරිසිදුතුමා කියන්නේ කවුද කියලා නේද? අනේ පිරිසිදුතුමා මොකද කළේ? එයාගේ පවුල අය තමන් බුදු සසුනට මෙහෙව ගන්න මොනාද කළේ නේද? අපි ලොකු විස්තරයක් කතා කළා. විහඟ පුතා, මාතෘකාව දාගන්න 6 වෙනි පාඩම බුදු සසුනේ අග්‍රදායකයා සහ අග්‍රදායිකාව. හොඳද පුතේ? අපි මේකේ කොටසක් කතා කළා. අද දිනේ දාලා අද 6නේ. එතකොට 6 වෙනි පාඩම අපි කරන්නේ පුතේ, එහි අපි යන්නේ මාතෘකාව බුදු සසුනේ අග්‍ර දායකයා සහ දායිකාව. බුදු සසුනේ හරිද? අපි ඕකේ අනේ පිටසිතුමා ගැන කතා කරා පුතේ. හරිද? ඕකේ, ඇති හෙටි මාතෘකාවක් දාගන්න. අනුමාතෘකාවක් එක්ක අපි කතා කරා අනේ පිටසිතුමා. අනේ පිටසිතුමා. මේක එක වචනයක් නෙමෙයි පුතේ, වචන දෙකක්. හරිද? හරි හරි, ඉසුරි කියන්න පුතේ, අපි ලියපු පළවෙනි ප්‍රශ්නේ යාළුවට ලියා ගන්නත් එක. සුමන සිටුවරයා වාසය කළ රාජ්‍ය හා නුවර නම් කරන්න. සුමන සිටුවරයා වාසය කළපු රාජ්‍ය සහ නුවර නම් කරන්න. පුතේ මේ
ඊළඟ ලියාගන්න පුතා මේ ප්‍රශ්නේ හරි ලියාගන්නකොට අක්ගාර අපි ඊට පස්සේ උත්තර ටික පුතා ලියාගන්න පුළුවන් පොතේ තියෙනවා. සුමන. සුමන සිටුවරයා වාසය කළ රාජ්‍ය සහ නුවර නම් කරන්න. හරිද? මොකද පුතේ උත්තරේ? ඉසුරි. කෝසල රාජ්‍යයේ අගනුවර වූ සැවැත් නුවර. අන්න හරි. කෝසල රාජ්‍ය අගනුවර වූ සැවැත් නුවර. පොඩි නෝට් එකක් දාගන්න විහඟ මේ ප්‍රශ්න ටික හරි මේ පුතාට ඊට පස්සේ උත්තර ලියන්න පුළුවන්. හරි. දෙවෙනි ප්‍රශ්නේ පුතේ. ඒ කියන්නේ දැන් ඔන්න අනේ පිරිසිදුතුමා ගැන කියන්න කලින් අපි තුතමයි කෝසල රාජ්‍ය පැත්තේ ගිහිල්ලා කෝසල රාජ්‍යයේ ඉන්නවා සැවැත් නුවර සුමන කියලා සිටුවරේ. හරිද? එයාගේ පුතා තමයි සුදත්. හරිද? ඔන්න දැන් අපි පොඩ්ඩක් අනේ පිරිසිදුතුමාගේ මේ වටේ ගිහිල්ලා අපි බලනවා එයාගේ ගෙදර කොහෙද? එයා ඉන්නේ කොහෙද? හිටියේ කොහෙද කියලා අපි පොඩි විස්තර ටිකක් තමයි ඔය හොයලා බැලීමක් කරන්න. හරිද? හරි. එතකොට ඊළඟ ප්‍රශ්න පුතේ. ඊළඟ ප්‍රශ්නේ. සඳරුවනි පුතේ මාතෘකාව ලියාගන්න 6 වෙනි පාඩම බුදුසසුන අග්‍රදායක හා අග්‍රදායිකාව. අග්‍රදායිකාව. අපි ගිය සති ප්‍රශ්න ටිකක් කරා පුතේ ඒ ටික සාකච්ඡා කරලා අද අපි පාඩමට එමු. හරි. හරි පුතේ ඉසුරි ඊළඟ පාඩමේ ප්‍රශ්න කියන්න බලන්න. සුමන සිටුවරයාගේ පුතාගේ නම ලියන්න. අන්න හරි. දෙවෙනි ප්‍රශ්න ලියාගන්න පුතේ. සුමන. සුමන සිටුවරයාගේ පුතාගේ නම කුමක්ද? තග්ගල පොඩි පොලේක හරි කමන්න කෙටියෙන් ලියාගන්න පුතාර පස්සේ ඔක මේ ලියාගන්න. හරියට ලියාගන්න මේ ගී සතියේ රෙකෝඩින් එක චුට්ටක් ඉල්ලගත්තත් කමක් නැහැ. මේ සම්බන්ධීකරණ මිස්කින් හරි සර්කින් හරි යාලා දේවි. එතකොට අපිට ගිය සති කරපු ටිකත් එක්කම පාඩම කරගෙන යන්න පුළුවන්. හරිද පුතේ? එතකොට ඔන්න කවුද යාගේ පුතා? මේ සුමන සිටුවරයාගේ පුතා කවුද? සුදත්. හරිද? සුමන සිටුවරයාගේ පුතා කවුද? සුදත්. එතකොට පියා කවුද? සුමන සිටුවරයා. කවුද පුතා? පුතා ඇවිල්ලා සුදත්. සුදත් සිටුවරයා. හරි. ඊළඟ ප්‍රශ්න පුතා කියන්න. ඉසුනි. අනාථ පින්දික නමින් සුදත් සිටුවරයා හැදින්වූයේ. අනාථ පින්දික. අනාථ පින්දික කියලා හැදින්වුවේ ඇයි කියලා අහන්නේ. හරිද? අපි නිකන් ලියාගමු මේ වචනේ. අනාථ පින්දික. අනාථ පින්දික. මොකද්ද පුතේ අනාථ පින්දික කියන්නේ? පුතා ඊළඟ ප්‍රශ්න ලියාගන්න දෙන්න. අලුතෙන් ආපු දරුවෝ දෙන්න. අනාථ පින්දික නමින් හැඳින්වුවේ ඇයි? එහෙම කියලා කෙටින් ලියාගන්නකෝ. ඔහු අනාථ පින්දික ලෙස හැඳින්වුවේ ඇයි? මේ පෙරලි සමායත් කියන්නත් ගොඩක් හොඳයි. යා පෙරලිකමා දන්නව නේද? එතකොට පුතේ මොකක්ද මේ අනාථ කියලා කියන්නේ? විහඟ අනාථ කියන්නේ? අනාථ කියන්නේ කවුද? හිතල කියන්නේ නිකන්. අනාථ කියන්නේ අපි කාටද? ආ පුතේ. කරනායට? අසරණායට නේද අනාථ කියලා කියන්නේ? අපි කියනවා කාස් කවුරුත් නැති අය නේද? අසරණ වෙච්ච අයට අපි කියනවා අනාථ කියලා. පිට්ටික. පිට්ටික කියලා කියන්නේ මොකන්ද සඳරුවනි? සඳරුවීද පුතා? මට ඔයාගේ නම කියන්න හරියට. සඳරුවි. සඳරුවි. හරි. සඳරුවි කොහෙද?
ඔයදුන්ගේ ගම මිදුරංග තයිටි ඉදපති ඉස්කෝලේ දිව්ලං කඩවල ජනාධිපති ජාතික පාසල හරි එතකොට අපේ පන්තියේ ඔන්න ආදරෙන් පිළිගන්න අලුත් යාළුවෝ දෙන්නාම තා කී හිතර කියන්නේ මොකක්ද පින්ඩික කියලා කියන්නේ පුතේ නිකන් හිතලා කියන්න මට අපි පින් කියලා කියන්නේ මොකක්ද පින් කියන්නේ අපි පින්ඩික කියලා කියන්නේ පින්නට ලැබි එතකොට අපි අනාථයන්ට පින් පිණිස දෙනවා දෙන කෙනාට අපි කියන නමක් තමයි පුතේ අනාථ පින්ඩික කියලා කියන්නේ එතකොට එයා හැමතිස්සම අසරණයන්ට පිහිට වුණා ඒ අයට පරිත්‍යාග කළා දාන මාන ඔය ආදී වශයෙන් පරිත්‍යාග දේවල් හැමතිස්සම කළා ඒක නිසා තමයි එයාගේ ගෙදර හැමදාම පුතේ දානයක් තියෙනවා අනාථ වෙච්චාය ඒ අයට දානමාන හැමදාම දානශාලාවේ දැස්ති කරලා තියන්නේ. උඩ මේ සුදස්ස කියලා කියන්නේ රජ කෙනෙක් නෙමෙයි පුතේ. සිටුවරේ. මෙයාට හොඳට සල්ලි තියෙනවා. ඉතින් ව්‍යාපාර කරන්නේ ගල් අරගෙන යනවා ගල් 1000 වගේ ලොකු ප්‍රමාණයකින් වෙළඳාම් කරන කෙනෙක්. එතකොට ඒක නිසා ඌලඟ මුදල් තියෙනවා. එතකොට හැමදාම අනාථයන් වෙනුවෙන් දානමාන පින්කම් රැස් කරන නිසා තමයි අනාථ පින්නික කියලා කියන්නේ. හරි. ඉසුරි කියපු දාපු උත්තරේ වැඩි කියන්නකෝ. අසරණ වූ අයට පිහිට වූ නිසා. අසරණ වූ අයට පිහිට වූ නිසා. අසරණ වූ අයට විතරක් නෙමෙයි පුතේ අනාථ වූ අයටත්. හරිද? අසරණ කියලා කියන්නේ අපි හිතන දුප්පත් කියලා කියන්නකෝ. අනාථ කියලා කිව්වම මොකද වෙන්නේ? පාස් කවුරුත් නැහැ පුතේ නේද කවුරුත් නැහැ දරුවෝ මුණුබුරෝ බලන්න කවුරුත් නැති නිසා අපි කියනවා අනාථ කියලා හරිද හරි එතකොට අසරණයන්ට අනාථයින්ට නිරන්තරයෙන් දානමාන පින්කම් දෙන නිසා තමයි අපි අනාථ පින්දික කියලා හඳුන්වන්නේ හරි ඊළඟ ප්‍රශ්නේ රජවහ නුවර සිටු මැදුරේ සිදු වූ විශේෂ සිදුවීම කුමක්ද කුමක්ද ඒක නම් අලුතෙන් අපි යාළුවෝ දෙන ලියා ගන්න ප්‍රශ්න මේ ප්‍රශ්නේ විතරක් උත්තරේ පස්සේ පුතාලා පොත කියවලා ගමන් ලියන්න ඒක පොඩි විස්තරයක් තියෙනවා එතකොට පුතේ ලියා ගන්න රජිත නුවර ඉසුරි මට ප්‍රශ්න කියන පුතේ ආය යාළුවන්ට රජගහ නුවර සිටු මැදුරේ සිදු වූ විශේෂ සිදුවීම කුමක්ද සිටු මැදුරෙහි සිදු වූ විශේෂ සිදුවීම කුමක්ද? එතකොට පුතේ මේ සිදත්ත සිටුවරයා කියලා කියන්නේ තමා කියන්නේ තමාගේ ව්‍යාපාරත් එක්ක හැමදෙස්සම සම්බන්ධතාව පවත්වාගෙන ගිය කෙනෙක්. එහෙම කෙනෙක්ගේ යාගේ හොඳම යාළුවෙක් විදිහට තමා මේ රජකහනුවර තව යාළුවෙක් යාගේ ඉන්නවා. ඒ කියන්නේ අපි කියන්නේ යාළුවගේ බිස්නස් මන් කෙනෙක් යාගේ ව්‍යාපාරය යාළුවෙක් මිතුරෙක් ඉන්නවා. එතකොට මෙයා ගියා දවසක් මෙයාගේ ගෙදරට. ගෙදරට ගියාම මේගොල්ලෝ දැන් වෙන්දත් නම් සුදත්ත සිටුවරේ ආවම මේ වැළඳගෙන ඊට පස්සේ කතා බහ කරලා ඒ විදියට පිළිගන්නවා නම් එදා මොකද උනේ? එදා හැමෝම කලබලෙයි හැමෝම තමන්ගේ වැඩවල. කට්ටිය හිට යනවා මෙහෙට යනවා එක එක දේවල් රැස් කරනවා සූදානම් කරනවා. එතකොට මෙයා දැක්කා මේ සිටු මැදුරේ අද පොඩි කලබලයක් හරි දෙයකට සෝදානම් වෙනවා කියලා. ඊට පස්සේ මේ සිටු මැදුරේ හිටිය සිටුවරයා එයාට අස්වැසිල්ලක්. يعني එයාට ඉඩක් ලැබුණ ගමන්ම එයා මේ සුදස්න සිටුවරයා ළඟට ඇවිල්ලා අහා කියනවා අනේ සමාවෙන්නේ අපේ ගෙදරට කවුරු හරි අමුත්‍යෙක් ආවා. හරිද? සඳුරුවන්ගේ ගෙදරට කවුරු හරි අමුත්‍යෙක් ආවම දැන් සඳුරුයි මේ ඔන්න එහෙට දුහනවා මෙහෙට දුහනවා දැන් කතා කරන්න වෙලාවක් නැහැ නේද? ඊට පස්සේ ඉතින් ළඟට ගිහිලා කියන අනේ මේ සුට්ටක් ඉන්න අපේ ගෙදර හිට මේ දානයක් තියෙනවා. දානෙකට මේ ලෑස්ති වෙන ගමන් ඉන්නේ. නේද? ඉතින් ඒක නිසා ඔන්න ළඟට ගිහිලා කියනවා මෙහෙමයි අපේ ගෙදර මෙහෙම හිට මේ මහා සංඝරත්නයේ දානයක් ලෑස්ති කරනවා. ඉතින් ඒක නිසා පොඩ්ඩක් කලබලෙයි කියලා තියෙනවා. ඔය සිදුවීම තමයි රජ මැදුරේදී මේ
ඉටු මැදුලදී උනේ. ඊට පස්සේ අහනවා කාටද දන් දෙන්නේ? කාටද මෙච්චර මේ සැලකිල්ලකින් කාටද මෙච්චර මේ මේ පෙර සූදානමකින් දානයක් දෙන්නේ කියලා. ඊට පස්සේ කියනවා ගෞතම බුදුරජාණන් වහන්සේ ඇතුළු මහා සංඝ රත්නයට කියලා. ගෞතම බුදුන් කියලා කියවපු සැනින්ම පුතේ සුදත්ත සිටුවරයාට මේ හරි පැහැදීමක් ඇති වෙනවා. කවුද මේ ගෞතම බුදුන් කියලා කියන්නේ? මමත් බලන්න ඕන. මමත් දානයක් දෙන්න ඕන. එතනම ඔහු කොහොමත් දන් පින් කරන කෙනෙක් නේද? එතකොට ඔහුට ලොකු කුතුහලයක් තිබ්බ කවුද මේ කියලා හොයලා බලලා මේ දානය සූදානම් කරගන්න. දැන් මෙයාට හරි කලබලයි. ආ දැන් යා අපි දැන් යා බලන්න කියනවා. එතකොට රජගහ නුවර සිටුවරය කියන නෑ නෑ දැන් යන වෙලාවක් නෙමෙයි. මේක යන්න හොඳ වෙලාවක් නෙමෙයි. දැන් රෑ වෙලා උන්වහන්සේ ටිකක් දුර ඉන්නේ මේ උන්වහන්සේ මේ වෙලාවේ ඉන්නේ පුතේ හිමාල වනේ නේද දාලා තිබ්බේ. ඔව් හිමාල වනේ තමයි සීත වනේ තමයි ඉතින් සීත වනේ ඉන්නේ. ඉතින් මේ වෙලාවේ නම් යන්න බෑ. අපි හෙට උදේම යමු. හෙට උදේම ගිහිලා බුදුහාමුදුරන්ට කතා කරමු. ගෞතම බුදුන්ට කතා කරලා මේ ඔයාව මම හඳුන්වලා දෙන්නම් කියලා කියනවා පුතේ. හරිද? කවුරුන් තව යාළු කවුද? අනුප්‍රිය ඇවිල්ලා නේද? අනුප්‍රිය පරක් වුණාද? නැටි පුතේ මට පේන්නේ නැහැ. හරි. එතකොට මේ දැන් ඔන්න පහුවෙන්ද උදේ එන වෙනකන් සිහිය නැහැ. දැන් අපේ ගෙදරත් එහෙම නේද? ආවිහංග. විහංගලා ගෙදර මොනා හරි දැන් හෙට උදේ මේ ලෑස්ති පාටියක්. හෙට විහංග උපන්දින. හරිද? දැන් ඉතින් ලොකු පාටියක්. දැන් විහංගට උදේ එළි වෙනකන් සිහියක් නැහැනේ. අහ අන්න ඒ වගේ තමයි පුතේ. දැන් බුදුහාම ළඟට ගිහිල්ලා කතා කරන්න. මේ බුදුහාමුදුර මුණ ගැහෙන්න දැන් ඔන්න මේ සුදත්ත සිටුවරයාට පුතේ හරිම මේ කුතුහලයක් තිබ්බේ. රෑ එළි වෙනකම් මෙයා බල බල ඉන්නවා. අනේ කොයි වෙලාවේද එළි වෙන්නේ, කොයි වෙලාවේද ඉර වැටෙන්නේ කියලා බල බල ඉන්නවා පුතේ. හරිද? එතකොට මේ ඊට පස්සේ මහා පාන්දරින් යනවා සීත වනයේට ගිහිල්ලා බුදුහාමුදුරන්ට කතා කරලා එතනදී පැහැදීමකට ලක් වෙලා උන්වහන්සේට තමන්ගේ නුවරට ඇවිල්ලා දානේකට ආරාධනා කරනවා. හරිද? එතකොට ඊටගෙන තමයි බුදුහාමුදුරන් මේ අනේ පිටිසුතුමාට මොන ගැහින්නේ. හරිද? ඒතොර ඒ ප්‍රශ්නෙට උත්තරයක් පුතේ අර මන්ත්‍ර රජ ඇතුර ඇතුලේ සිතුවීම විතරයි. හොඳයි මම මේ අනිත් ටිකත් අලුත්ෙන් ආපු දරුවන්ට කතන්දරේ කියලා දුන්නු. හරි. ඊළඟ ප්‍රශ්නේ කියන්න ඉසුරි. සුදත්ත බුදුරදුන් හමු ආකාරයේ හෙටියෙන් විස්තර කර සුදත්ත බුදුරජාණන් වහන්සේ හමු ආකාරයේ කෙටි විස්තර කරන්න. මම දැන් ඒක කිව්වා. නේද? සුදත්තට හම්බුනේ අතන රජගහ නුවර යාළුවගෙන් දැනගත්තේ. ඊට පස්සේ පහුවෙන්න වෙනකන් මේ ඉතමත් ඇඟිලි ගනිමින් බලන් ඉඳලා මේ පාන්දරින්ම යනවා මේ සීත වනයේට ගිහිල්ලා ටිකක් දුරේ ඉඳලා බලාගෙන ඉඳලා ඊට පස්සේ බුදුහාමුදුර දකින්නවා මේ සුදත්ත සිටුවරයා මං වෙනුවෙන් මෙහෙ පාන්දරින්ම ඇවිල්ලා තින්නේ කියලා ළඟට අණ ගහනවා. සුදත්ත මේ සමීපෙ මෙහි එන්නේ කියලා කතා කරනවා. කතා කරලා අහනවා මේ සමේ ඔබ වහන්සේ මේ සුවසේ සැතපුණාද කියලා අහනවා සුදත්ත. ඒතර බුදුරජාණන් වහන්සේ කියනවා පුතේ සුදත්ත සියලු කෙලෙසුන් නැති කරපු නිසා මහරහතන් වහන්සේලා කොහොමත් සුවසේ නිදිනවා, සුවසේ සැතපෙනවා, සුවසේ වළඳනවා, සුවසේ වැඩ ඉන්නවා කියලා කියනවා. ඒතර එතනින්ම පුතේ මේ සුදත්ත සිටුවරයාට බුදු පාමොක් සංගරුවන පිළිබඳ ලොකු පැහැදීමක් ඇති වුණා පුතේ. හරිද? ඔන්න ඔය විස්තරේ තමයි එතනට එන්නේ. හරි. ඊළඟ ප්‍රශ්නේ මට කියන්න මනුප්‍රිය හිටියා නේද ගිය සතියේ? මනුප්‍රිය ඔව් මනුප්‍රිය නැන්දා. මනුප්‍රිය පුතේ මනුප්‍රියට සිග්නල් නෑ වගේ. හරි. හරි ඊළඟ ප්‍රශ්නේ කියන්නේ ඉසුරි.
අපිට සිටුතුමා ජේතවනාරාමයේ ඉදිකළ ආකාරයේ කෙටියෙන් විස්තර කරන්න. අනේ පිටු සිටුතුමා අනේ පිටු සිටුතුමා ජේතවනාරාමයේ ඉදිකළ ආකාරය කෙටියෙන් විස්තර කරන්න. පැහැදිලි කරන්න. පුතේ ප්‍රශ්න ලියාගන්න. ජේතවනාරාමයේ සැකසුණු ආකාරය කෙටියෙන් විස්තර කරන්න. ජේතවනාරාමය සැකසුණු ආකාරය නැත්නම් ජේතවනාරාම විහාරස්ථානය ඉදිවුණු ආකාරය කෙටියෙන් පැහැදිලි කරන්න. ඇයි ජේතවනාරාම හැදුවේ? කොහොමද හැදුවේ? ලස්සන කතාවක් තියෙන ජේතවනාරාම හදන්න. මොකද උනේ? කොහොමද ජේතවනාරාමේ හැදුනේ පන්ද? දන්නවද? ඈ? දන්නවද? අහලා තියෙනවද? ජේතවනාරාම කියන්නේ මොකද්ද? බුදුසසුනේ පුතේ මේ විශාල ධනයක් වැය කරලා ඉදි කරපු ආරාමයක් තමයි ජේතවනාරාමය කියලා කියන. බුදුරජාණන් වහන්සේ ඒකට ගරු කරලා උපරිම වැඩි මේ වසර 19කටත් අධික මේ වස් කාලයක් ගත කළා මේ ජේතවනාරාමය. නේද? අපි අහලා තියෙන සූත්‍ර දේශනාවල මොනවද තියෙන්නේ? අනාථපිණ්ඩිකස්ස ආරාමේ කියලා තියෙනවානේ. ජේතවනාරාමයේ වැඩ ඉන්නකොට තමයි ගොඩක් සූත්‍ර පුතේ දේශනා කරලා තියෙන්නේ. ගොඩක් සූත්‍ර පටන් ගනිද්දී තියෙනවා ජේතවනේ අනාථපිණ්ඩිකස්ස ආරාමේ අතකෝ වඤ්චතරා දේවතා අභික්ඛන්තරාය තත්තියා අභික්ඛන්නවන්නා කේවල කප්පං ජේතවනං ඕපාසිත්වා. නේද? ජේතවනාරාමයේ වැඩ ඉන්න කාලේ තමයි මේ ගොඩක් සූත්‍ර පුතේ දේශනා කළේ. ජේතවනාරාමය හදපු අනේ පිරිසිදුතුමාට ගරු කරන්න තමයි උන්වහන්සේ ගොඩක් වැඩි වැස් කාලයක් ඒකේ ගත කළේ. ඉතින් දැන් කොහොමද දන්නවද හැදුනේ ජේතවනාරාමය හැදෙන්නේ පුතේ? ඔන්න ජේතවනාරාමය හදන්න දැන් මුතිගන් වහන්සේට ආරාධනා කරලා තමන්ගේ නුවරට එන්න කියලා අනේ පිරිසිදුතුමා ගෙදර යන. ගෙදර යනකොට දකින්නවා ලස්සන භූමි ප්‍රදේශයක්. විශාල භූමි ප්‍රදේශයක් දකින්න. දැන් මෙයාට ඕනේ මේ විහාරස්ථානයක් හදන්න. ඊට පස්සේ බලනවා කාටද මේක අයිති. මේක අයිති වෙලා තිබ්බේ කාටද? ජේත කුමාරයා. කාටද? ජේත කුමාරයා පුතේ. එයාගේ නම ජේත. හරිද? ජේත තමයි මේ මේ විශාල ඉඩම අයිති වෙලා තිබ්බේ. හරිද? ජේත කුමාරයා මුණ ගැහෙන්නේ ගිහිල්ලා කියනවා අනේ පිරිසිදුතුමා ජේත මට මේ ඉඩම ඕනි. මම ඔබට කැමැති තරම් වස්තුව දෙන්න. කැමැති තරම් ධනය දෙන්න. ඊට පස්සේ ජේත කුමාරයා පිට මේකට කැමැති වෙන්නේ නැහැ. එයා කියනවා නෑ නෑ මම මේක දෙන්නේ. මම මේක විකුණන්න කියලා. ඊට පස්සේ අනේ පිරිසිදුතුමා කියනවා මගේ ළඟ තියෙන මගේ මුළු දාන් භාණ්ඩාගාරෙම හිස් කරලා හරි මම මේක ගන්නවා. ඔබ මට මේකට මිලක් කියන්න. එයා පිළිගන්නේ. එයා ඒකට කැමති වෙන්නේ. එයා කියනවා හරි. එහෙනම් මම මේ ඉඩම ඉඩම පහ පුරවන්න. මේ ඉඩමම සහවණුගේ වලින්. ඒ කියන්නේ සල්ලි වලින් තමන්ගේ භාණ්ඩාගාරයෙන් තියෙන සහවණු ගෙනල්ල මේ මුළු ඉඩමම අතුරවන්න. ඒ තරම් මිලක් දෙන්න මට මේක දෙන්න කියලා. නේද? කොච්චර සල්ලියක් ඇද්ද? ආ? ඊට පස්සේ මේ ඉඩමක් පුරවන්න ඉඩමක් කීපිරෙන්න සල්ලි තියෙනවා කියන්නේ මහ භාණ්ඩාගාරෙක් නේ. එතකොට මේ ඊට පස්සේ පුතේ ගේනවා. ගෑල් කරත්තවල මේ ඉඩම සම්පූර්ණයෙන් පුරවන්න කියේ පුංචි කොටස ඉතුරු වෙනවා. පුංචි කොටසක් ඉතුරු වෙනවා. හිස් භාණ්ඩාගාරේ හිස්. ඔන්න භාණ්ඩාගාරේ තිබ්බ ඔක්කොම ගෙනල්ලා දැම්මා. ඊට පස්සේ කියනවා දැන් අනේ ජේත කුමාරයාට හරි මේ පැහැදීමක් ඇති වුණා. මෙයා මෙච්චර වියදම් කරන්නේ මේ කවුරු වෙනුවෙන් පූජ කරන්නද? මේක මේ මහ සංඝරත්නය වෙනුවෙන් පූජ කරන්නේ. එයාට පැහැදීමක් ඇති වුණා. ඊට පස්සේ ජේත කුමාරයා කියන හරි කමක් නැහැ. ඉතුරු කොටසට ඕනේ නැහැ. මම මේ ඉඩම ඔබට දෙනවා කියලා දුන්න. දුන්නාට පස්සේ මොකද අනේ පිරිසිදුතුමා කරේ? එයාට හිතුණා දැන් එයා මෙච්චර මුදලක් වැය කරලා ඉඩම ගත්ත කියලා නෙමෙයි. එයාට යම් කිසි කොටසක් දෙන්න බැරි
ඒ දෙන්න බැරි වෙච්ච නිසා යා කිනා හරි මං ඒ වෙනුවට මේ හදන විහාරස්ථානෙට ඔයාගේ නම දාන්නා. කාගේ නම දාන්නද කියන්නේ? චේතු කුමාරයාගේ නම දාන්නා කියන. හරිද? එතකොට ඒක නිසා තමයි පුතේ චේතු වනාරාමය හැදුනේ. හරිද? එතකොට කීයද ගෙනාවා කියලා කියන්නේ? කීයද පුතේ ගෙනාවා කියලා කියන්නේ? මොකද කරන්නේ මේකේ විහාරස්ථානය ඉදි කරන මේකේ විහාරස්ථානය ඉදි කරනවා ඊට පස්සේ තවත් 18 කෝටියක් වියදම් කරලා මහා සංඝ රත්නයේ දානයක් දීලා ලොකු උත්සවයක් කියලා තමයි මේක පූජ කරන්නේ. එතකොට කොච්චරක් ගිහිල්ලද? ආ 54 කෝටියක් ගිහිල්ලා කෝටි 54ක් ගිහිල්ලා පුතේ. හරිද? එතකොට රජ කෙනෙක්ත් වැඩිය වියදමක් කරලා අනේ පිළිසුතුමා කියන පුතේ කිසිම තැනකදී අර අපි කියන්නේ මේ තණ්හාවෙන් තියාගත්ත කෙනෙක් නෙමෙයි. ඉතින් එයා හිතන්නකො එයා මුළු භාණ්ඩාගාරෙම හිස් කරලා ඉඩමක් මිලදී ගන්න තරම් එයා කොච්චර සැදැහැවත් කෙනෙක්ද. ඒ එච්චර කරලා අනුන් වෙනුවෙන් එයාගේ නම දාලා එයා හදලා තම දාලා තියෙන්නේ මේ ආරාමේ පූජා කරන්න තරම් එයා කොච්චර හොඳ කෙනෙක් ඉන්නවද නේ. හා දැන් අපි නම් අපි දත්තම කිව්වේ මේ පන්සලේ මොනා හරි දෙයක් පූජා කරතත් මොකද කරන්නේ? ගහනවා ලොකු මේ උපාසක අම්මා විසින් මෙන්න මෙයාට මෙයාට පින් පිණිස කියලා ලොකු කෝඩයක් දාන්නේ. හා එහෙම කරනවනේ. ඉතින් එහෙම ඒ වගේද තමන්ම කරලා තමන් කෝටි 54ක් වියදම් කරලා නම දුන්න වෙන කෙනෙක්ට. ජේතු කුමාරයාගේ නම දැම්. ඇයි ඒ ජේතු කුමාරයා මේ අර යම්කිසි ප්‍රමාණයක් දුන්න නිසා. ඒක නිසා ඉතින් ওই විදිහට තමයි පුතේ මේ ජේතවනාරාමය හැදුනේ. ඔන්න ඔය විස්තරය ඔය ඔතන උත්තරේට ලියන්න ඕනි. හරිද? අලුතෙන් ආපු දෙන්නම අහගත්ත නේද? පැහැදිලිද? පැහැදිලිද සඳරුයි? පැහැදිලිද පුතේ? ඔව් මැඩම්. හරි. විහංග පුතේ පැහැදිලිද උත්තරේ ලියන්න? ඔව් මැඩම්. හරි පුතේ. හරි. එතකොට ඔන්න ඔහම තමයි විහාරස්ථානය ඉදි උනේ. හරි. ඊළඟ ප්‍රශ්නේ සුරී. කොහොමයි මනුප්‍රිය තාම නැද්ද ආවේ? ආ මනුප්‍රිය පුතා ලයින් එකේ ඉන්නවා නම් කියන්න මට ඊළඟ ප්‍රශ්නේ. අනේ නේද? මෙනුෂ මොකද උන්නේ? දැන් ආවේ? ඈ? ඔව් ටීචර්. හා හා මොකද උනේ? ඉන්න ගියේද? නැත්තම් ගියාද විරෝධතා පාන්? හරි පුතා කියන්නේ ඉසුරි ඊළඟ ප්‍රශ්නේ. පුතේ කියන්න. ඇහෙන්නේ ඇහෙන්නේ. මනුප්‍රියනක ප්‍රශ්න තියෙනවද? නැහැ මනුප්‍රිය නැහැ. මෙනුෂි ප්‍රශ්න තියෙනවද පුතේ? ඕටි. ආ පුතා ඊළඟ ප්‍රශ්න කියන්නකෝ. මට පුතා මේ ඉසුරි සිග්නල් නැහැ දරුවෝ. අංක කීයද අපි යන්නේ? හතරද පුතේ? හත මෙනුෂ. අද ඉසුරු සිග්නල් නැහැ. මා තම දරුණු නපුරන්ට
බුදු දහමට නැඹුරු කර ආකාරය විස්තර කරන්න. අන්න හරි. අනේ පිටු සිටුතුමා අලුතෙන් ආපු ආලෝදෙන ලියා ගන්න. අනේ පිටු සිටුතුමා තම ඥාතිවරු සහ දරු මුණුපුරන් ඥාතිවරු සහ දරු මුණුපුරන් බුදු දහමට නැඹුරු කරලීම උදෙසා බුදු දහමට නැඹුරු කරලීම උදෙසා ක්‍රියා කරන ලද ආකාරය විහංග පුතේ ලියාගන්න ප්‍රශ්නේ පුතා ළඟ තියෙන ප්‍රශ්නේ ටීච මේ අරය කියනකොට මම ලියාගත්තා ආ වෙරි ගුඩ් හරි එතකොට පුතේ ඒක තමයි ප්‍රශ්නේ හරි එතකොට මෙනුෂ කියන්න මෙනුෂ ලියපු උත්තරේ කොහොමද යා තමන්ගේ පවුල යායට ධර්මමු පුරන්න කොහොමද මේකට නැඹුරු කරේ කොහොමද නැඹුරු කරේ පැහැදිලි වන්නේ තම දරු මුණුපුරන් බුදු දහමට නැඹුරු කළ ආකාරයයි මහා සුභද්‍රා හා චූල සුභද්‍රා නම් තම දියණියන් දෙදෙනාම විවාහ වී සිටියද සෝවාන් ව සිටියහ චූල සුභද්‍රා තමන් විවාහ වී සිටි සිට පවුලද බෞද්ධයන් බවට පත්කිරීමට සමත් විය යුග දෙවියන් දිවියට පත්ම වී නිවසේ දානශාලාව වාරව සිට සුමන තියනය සකෘදගාමීව සිටියාය ඕනි කුෂ්ටසි හැදි විනාශ වීම නිසා දැඩි ලෙස නොසොමින් අඳන මිනිබිරියක සනහලීමට බෝනිකා තම මිනිපිරියන්ට දහමට යෙමු වෙනුවෙන් දානයක් පිරිනැමීමෙන් කිරීමට කටයුතු කළේය. හරි වෙරි ගුඩ්. එතන සම්පූර්ණ විස්තර කිරීමක් තියෙනවා පුතේ. පුතාල අලුතින් අපි ආලෝ දෙන්න 44 පිටුව බැලුවොත් එතන තියෙනවා තමන් නිතරම් නෙමෙයි සදහැති බෞද්ධ බවට තමන්ගේ පවුල අයවත් පත් කරන්න හැමදාම දානමාන පින්කම් දුන්නා. ඊට පස්සේ යාට දෝවරු 3 දෙනෙක් හිටියා පුතේ. කවුද? මහ සුභද්‍රා, චූල සුභද්‍රා සහ සුමනා කියන අය. හරිද? එතකොට 3 දෙනෙක් හිටියා. එතකොට මේ පවුලේ හිටිය 3 දෙනාගෙම චූල සුභද්‍රා කියන්නේ පුතේ මේ එයා විවාහ වෙච්ච පවුල අයවත් එයා බෞද්ධයන් බවට ගත්තා. ඊට පස්සේ සුමනා කියන දුව තමා මහා දානශාලාවේ වැඩ කටයුතු භාරව සිටියේ. එයා තමයි දානමාන ආදී සියල්ලක්ම කළේ. ඊට පස්සේ එයාගේ මිනිපිරියක් බෝනික්කියක් හැදුණා කියලා අඬන්න ඉන්නකොට සිටුතුමා මොකද කරේ? එහේ එයාට එයාව සනසන්න ඒ නමේ බෝනික්කා මේ කැඩිලා එයා ගියේ ඒක නමින් අප මේ දානයක් පවා ලෑස්ති කර කියන කුංචි ආයට තේරෙන්න එයා දැන් නැති වෙලා වුණා කැඩිලා ඇති වෙලානේ. ඒක නිසා ඒ විදිහට පවුල අයවත් සම්පූර්ණයෙන් බෞද්ධයන් බවට පත් කළා. හරි විනෝෂි ලස්සන උත්තරේ ලියලා තියෙනවා. වෙරි ගුඩ්. ඉසුරි විනෝෂයි උත්තර වලට හරි දාගන්න පුතේ. හරි ඊළඟ ප්‍රශ්න කියන්න පුතේ. ආනන්ද බෝධිය රෝපණය කිරීමට මුල් වූ කරුණ සඳහන් කරන්න. ආනන්ද බෝධිය රෝපණය කිරීමට
තවත් මේ අනේ පිටිසිතුමා කරපු තවත් කාර්යයක් තමයි පුතේ මේ ආනන්ද බෝධිය රෝපණය කිරීම. ආනන්ද බෝධිය ඇයි හැදුවේ ඉසුරි? ඉසුරි ඇයි ආනන්ද බෝධිය හැදුවේ? ඇයි ආනන්ද බෝධිය රෝපණය කළේ? හරි කමන්නේ. අලුතෙන් අපි ආරෝදින ලියාගන්න ආනන්ද බෝධීන් වහන්සේ පැතමේ රෝපණය කිරීමට හේතුව කුමක්ද? ආනන්ද බෝධි. ආනන්ද බෝධිය හැදුවේ පුතේ බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙරේ හිටියේ නැති වෙලාවට. හරිද? දෙව්රම් වෙහෙරේ දැන් බුදුරජාණන් වහන්සේ එන හැම වෙලාවකම උන්වහන්සේ නැහැනේ පුතේ, නේද? උන්වහන්සේ විහාරස්ථානේ නැහැ. ඒ එන වෙලාවට උන්වහන්සේ වෙනුවෙන් බලලා පැහැදිලා වැඳලා කරලා යන්න තමා මේ ආනන්ද බෝධිය හැදුවේ. පූජා වස්තුවක් විදිහට තමා උන්වහන්සේ මේ නැති අවස්ථාවේදී බෝධි අංකුරයක් ගෙනල්ලා මේ ආනන්ද බෝධිය හැදුවේ පුතේ. හරිද? ඒ ආනන්ද බෝධිය තමා පුතේ අදටත් ජීවමාන ඉහෙර තියෙන්නේ. කියන්නේ බුදුරජාන් වහන්සේ බුද්ධත්වයට පත් වුණු සිත බෝරුක දැන් මේ වෙනකොට නැහැ පුතේ. හරිද? එතකොට මේ ඒකේ අංකුරයක් තමයි ඔය ආනන්ද බෝධිය කියන්නේ. ආනන්ද බෝධිය තාම තියෙනවා. හරිද? මේ ආනන්ද බෝධිය ඉදි කරන්න මූලිකත්වය ගත්ත කෙනෙක් තමා පුතේ මේ අනේ පිටිතු තුමා කියලා කියන්නේ. හරි. ඊළඟ ප්‍රශ්නේ මෙනුෂය. අනේ පිටිතු තුමාගේ චරිතයෙන් අපට ගත හැකි ආදර්ශ පහක් ලියන්න. අනේ පිටිතු තුමාගේ ජීවිතයෙන් අපිට ගත හැකි ආදර්ශ ආදර්ශ ගොඩක් තියෙනවා නේද පුතේ? කියන් යන්න බලන්න. ආයක ලියා ගන්න අලුත් යාළුව දෙන්න. අනේ පිටිසුතුමාගේ චරිතයෙන් අපිට ගත හැකි ආදර්ශ. හරි, මෙනුසි කියන්න උත්තර ටික. අසරණයින්ට පිහිටවීම, ආචිතයන් ආගම දහමට නැඹුරු කරවීම, දැහැමි ජීවිත මොක් අන මොකද මොකද දැහැමි මොකද දැහැමි දැහැමි ජීවිත රටාව මුර කරවීම ජීවන රටාවක් අනුගමනය කිරීම දරුවන් හා සෙසු පිරිස් ක්‍රමයට ගැනීම යහපත් අරමුණු ඉටුකර ගැනීම සඳහා කැපවීම. හරි, දැන් අපිට දැන් මේ මේකේ පුතේ පළවෙනි හරි පුතේ ඒකට උත්තරේ හරියට දාගන්න. පළවෙනි වාර ප්‍රශ්න මේ පාඩම් ඉවර කරන්න තව අපිට ඉතුරු වෙලා තියෙන්නේ එක පාඩමක්. එතකොට අපිට පළවෙනි වාරට අදාළ පාඩම් ටික ඉවරයි. ඊට පස්සේ මොකද කරන්නේ? ටීචර් දෙනවා පොඩි ටෙස්ට් එකක්. හරිද? දැන් ඒ දෙන්නේ ඇයි? දැන් වාර විභාග පුතාලට එනවානේ. පළවෙනි වාර විභාගයේ ඒ පුතේ බොහෝ විට ලබන මාස මුල වගේ තියෙනවා කියලා තමයි කියන්නේ. හරියටම කොහොම නැහැ. බොහෝ විට තියයි. එතකොට අපිට අපි කරපු ටික මතක් වෙන්න ප්‍රශ්න ටිකක් සාකච්ඡා කරමු. හරිද? මේ පාඩමෙන් පස්සේ අපි හත්වෙනි පාඩමත් කරලා ඊට පස්සේ අපි සතියක් හෝ දෙකක් අල්ලන දිගටම ප්‍රශ්න ටිකක් කරමු පුතේ. හැම පාඩමක්ම මතක් වෙන්න. හරිද? එතකොට අපිට වාර විභාගෙට ලියන්න පුළුවන්. ඔන්න හැමෝම වාර විභාගෙට හොඳ ලකුණු ප්‍රමාණයක් ගන්න ඕනේ. හොඳද? හරිද? හරි. හරි. එහෙනම් පුතේ අද අපි කරනවා හරි නේද? මේ ප්‍රශ්න ඉවරයි නේද? ඕටි.
හරි පුතේ. එතකොට අපි ඊළඟ අනුපාතකව දාගන්න කොහොම මට මෙනෝසි කිව්වේ නෑ පුතේ. ප්‍රශ්න ඉවරයිද? තව තියෙනවද? ඉවරයි ටීචර්. හා ඉවරයි. හා ඊළඟ අනුපාතකව දාගන්න. විශාකා මහෝපසිකාව නැත්නම් විශාකා මහා උපාසිකාව. අනුමාර්ථකාවක් විදිහට දාගන්න පුතේ. මේක ප්‍රධාන මාර්ථකාව. ඒකේ අනුමාර්ථකාව. නැත්නම් විශාකා සිටු දේවි. ඔය කැමති එක. නැත්නම් අපි අද කතා කරන්නේ තවත් බුද්ධ චරිතයේ විශේෂිත වූ කෙනෙක් ගැන පුතේ. හරිද? දැන් අපි කාන්තාවන් විදිහට නේද මේ දැන් මෙතන හරියට අනේ මෙතන වැඩිපුර වෙන්නේ කාන්තාවන්. ඉතත් ඉබන්හා. එතකොට වැඩිපුරම පුතේ අපි මේ ගරු කරන්න ඕනේ කාන්තාවන් විදිහට. අපි ආදර්ශයකට ගන්න ඕන නම් ගත යුතු ඉතාමත් ආදර්ශවත් චරිතයක් තමයි පුතේ විශාකාව කියලා කියන්නේ. විශාකාව කියලා කියන්නේ ගිහි ජීවිතයට ආදර්ශ ගොඩාක් ගන්න පුළුවන් කෙනෙක්. ලස්සන බණ කතා තියෙන විශාකා සිටු දේවිය. හරිද? අපි පාඩම දැන් කරගෙන යමු. හරි. පාඩමේ 45 පිටුව. මුලින්ම කියවන්න ගන්නකො අපේ සඳරුවනි දූ පාඩම කියවන් යමු. මම ඊට පස්සේ පැහැදිලි කිරීම කරන්න. පළවෙනි ඡේදය. අංග ජනපදයේ බද්ධිය නුවර විසූ සිටුවරුන්ගෙන් එක් අයකි. මෙන්ඩක සිටුවරයා. ඔහුගේ පුත් ධනංජයගේ හා සුමනා දේවියගේ දියණිය විශාකාවයි. ඇය ඉතාමත් රූමත්ය, බුද්ධිමත්ය, දෙමව්පියන්ට ලැදිය. වනිතාවකට යෝග්‍ය ඇවතුම් පැවතුම් වලින් යුක්තය. බුදුරජාණන් වහන්සේ බද්ධිය නුවරට වැඩම කළේ ඇය සත් හැවිරිදි වියේදීය. ඒ අවස්ථාවේ මෙන්ඩික සිටුවරයා තම මිනිබිරිය ඇතුළු සම වයස් සිහෙලියන් බුදුරදුන් දැකීමට යොමු කළේය. එදා එම පිරිසට දේශනා කළ ධර්මය අසා විශාකා දියණිය සෝවාන් වූවාය. එම වකවානුවේ කොසල් රජතුමාගේ ආරාධනාවකට අනුව විශාකාවගෙන් පියාණන් වූ ධනංජය සිටුතුමා ඇතුළු පවුලේ සැමට කෝසල රාජ්‍යයේ පදිංචියට ඒමට සිදුවිය. වාසය සඳහා ඔවුන් තෝරා ගත්තේ සාකේත නුවරයි. විශාකා දියණේ ඔවුන් වියට පත් වූයේ මන නුවන් බඳවන පංච කල්යාණයෙන් අනූන රූසපුවකට හිමිකම් ඇතුවය. ඇගේ නීලවරණ කෙස් කලඹ බොලට දක්වා දික්විය. ඕතමෝ කොඳ මල් කැකුළු වන් දත් දෙපළ නිසා දන්ත කල්යාණයෙන් යුක්ත වූවාය. වරණවත් සිංදු සම නිසා ජීව කල්යාණයෙන්ද පොහොසත් වූවාය. එමෙන්ම මාංශ හා වය කල්යාණයෙන්ද සමන්විත වූවාය. පෙර කල පිනෙන් පංච කල්යාණයෙන් යුක්ත වූ මේ කුමරිය තම එහෙලියන්ද සමග සාකේත නුවර එක්තරා සැනකෙළියක් නැරඹීමට ගියාය. අතරමඟ හදිසියේ ඇති වූයේ මහ වැස්සකි. යෙහෙලියෝ වැස්සෙන් නොතෙමී සිටීමට නගර ශාලාවට දිව ගියහ. නමුත් විශාකා දියණිය වැස්සේ තෙමිතෙමී සුපුරුදු සංසුන් ගමනේ එම ශාලාවට පසුව පැමිණියාය. එහි සිටි බොහෝ දෙනා ඇගේ ගමන් විලාසය දෙස බලා සිටියේ පුදුමයනි. විශේෂයෙන්ම එහි රැඳී සිටි බමුණු පිරිසක් ඇය සමග කතා බහට එක් වූහ. දියණිය ඔබ කොතරම් කම්මැලිද? හරි පුතේ. හරි හරි, අපි වෙනකන් කතා කරමු. වෙරි ගුඩ්. හොඳට පොත කියවලා තියෙනවා පුතා. හොඳයි, හොඳේ, හොඳට වචන කියනවා. ඒ නිසා එහෙම තමයි පොත කියවන්න දෙන්නේ මම පුතාලට. ඔයාලව වචන වලට හුරු කරන්න. පොත් කියවන අඩු ඉන්නේ. ඒක නිසා තමා මම ඒ පොත කියවන්න දෙන්නේ. ඒ නිසා ඒ වෙලාවට ශබ්ද නගල පොත කියවන්න. හරි. එතකොට විශාකා සිටු දේවිය කියලා කියන්නේ කුමන ජනපදයේ හිටිය කෙනෙක්ද? කොහෙද විහඟ හිටියේ විශාකාව? කොහෙද හිටියේ? අංග ජනපදයේ.
අංග ජනපදේ අංග ජනපදේ මොනලු බද්දිය ඉසුරි නුවර බද්දිය නුවර හරි බද්දිය නුවර හරි බද්දිය නුවර එතකොට කවුද මෙයාගේ තාත්තා දැන් මෙතන ප්‍රශ්න ගන්න එපා කවුද විශාඛාවගේ තාත්තා කවුද මෙන්ඩක සිටි ධනංජය සිත්තුමන් හරි විශාඛාවගේ අම්මේ තාත්තාද පියාද ධනංජය සිත්තුමා පුතේ හරි ධනංජය සිත්තුමා ධනංජයගේ තාත්තා තමයි මෙන්දක හරිද ඒක පටල ගන්න එපා කවුද තාම් මව කවුද කවුද මව දේවිය කවුද කවුද සුමනා දේවි සුමනා දේවි යන්න හරි දේවි මව සුමනා දේවි හරිද මේක සිටුවරයා සිටුතුමා එතකොට සුමනා දේවි හරි එතකොට ඔන්න අම්මයි තාත්තයි පුතේ ඇත්තටම විශාඛාව කියලා කියන පුතේ හරිම ලස්සන කෙනෙක් හරිද විශාඛාව කියලා කියන පුතේ හරිම ලස්සන කෙනෙක් එයාට තිබ්බ පංච කල්යාණි හරිද මොකද මේ පංච කල්යාණි කියන්නේ අපි අවුරුදු උත්සව තිබ්බා නේද මේ දවස් ටිකේ ආ අවුරුදු උත්සව වල මොනවාද කියන්නේ පංච කල්යාණී තෝරනවා කියලා නේ කියන්නේ ආ අවිහඟ එහෙම කියලා නේද කියන්නේ ආ කියන්න බලන්න දන්න දන්න පංච කල්යාණී කියන්න බලන්න මොකක්ද දන්න කියන්න බලන්න දැන් අහලා තියෙනවා පංච කල්යාණී යන් දන්නේ නේද අපි ආ පුතේ කියන්න බලන්න මොනාද පංච කල්යාණීට අයිති වෙන ඒවා කියන්නේ කෝ කොණ්ඩේ මෙනෝෂද කිව්වේ ආ අන්න අවුරුදු කුමර කිව්වා දැක්ක කොණ්ඩේ එතකොට තව හම පේනුන හම සම ඔව් වෙරි ගුඩ් සම ශරීරයේ සම වර්ණේ පැහැය නේද? තව කටහඬ කටහඬට වැඩි පුතේ බලන්න කටහඬත් බලන්න දන්ත ඕ දන්ත කල්යාණි මේ දන්ත අපි කියන මුතු කැට වගේ නේද දන්ත එකම සමාන එක සමාන දන්ත කොනේ පෙළට තියෙන්න ඕනේ. එයා hina වෙනකොට ඒ දන්ත එක පෙළට තියෙන්න ඕනි හරිද එතකොට මේ අපි කියන්නේ අර මේ අපේ සමහර දෙනවා නල දත් දෙනවානේ එහෙම දිනවානේ එහෙම නෙමෙයි දත් කුඩයි දත් හරි පෙළට තියෙන්න ඕනේ පුතේ එක ගන්න තියෙන්න ඕනේ හරිද එතකොට දන්ත කල්යාණේ තව තවනාද දැන් මෙතන තියෙන විශාඛාවර තිබ්බ කල්යාණයන් පිළිබඳ විස්තරයක් අපුතේ ඇයට ඇගේ නීල වර්ණ ඇගේ නීල වර්ණ කෙස් කලඹ එකක් ඔන්න මොකද්ද කොණ්ඩය කොණ්ඩය දැන් මෙහෙමයි ඔන්න දැන් මෙතන පංච කල්යාණ කොණ්ඩ ටිකක් අඩුයි ඉසුරි කොණ්ඩ කපර සඳරෝයික් කොණ්ඩේ කපල නේ ආ අම කොණ්ඩේ වවන්න එපා කිව්වද හරි පුතේ එතකොට මේ විශාඛාවට තිබ්බ පුතේ මේ බොල කටබ බොලට කියලා කියන්නේ මේ මේ මේ
කියන්නේ මෙන්න මේ අපේ වර්ලු කරලා තියෙන පුතේ යටිපතුලේ. එහෙම කකුල් දෙකේ මෙතන මේ දක්වා පුතේ කොණ්ඩෙ තිබ්බා. හරිද? එතකොට කෙස් කලම පොළට දක්වා දික්තිය. තව දන් දත් පෙර. දත් පෙළ මල් කැකුළුවන්. මල් කැකුළු වගේ ලස්සන දත් පෙළක් තිබ්බා. ඒක නිසා දන්ත කල්යාණී යුක්ත වුණා. සහ සිනිඳු හමක් නිසා චවි කල්යාණී තිබ්බා. චවි කල්යාණී කියලා කියන්නේ පුතේ සුදු නෙමෙයි. දැන් ඔය දැන්නම් එක එක ඒවා ගාලා සුදු වෙනවන්නේ එහෙම නෙමෙයි. එතකොට අර ලස්සන මේ රන්මත් පැහැයක් යාගේ ශරීරයේ රැස්ලි දෙනවා වගේ හරි ලස්සන පැහැයකින් යුක්ත වුණා. ඊළඟට පුතේ මාංශ මේ ඇඟිලි එහෙම හරි පිරිපුන් පුතේ. හරිද? ඒව රැලි වැහිලා එහෙම නැහැ. හරි පිරිපුන් ශරීරයක් ඇඟිලි හොඳට මස් තියෙන එහෙම තිබ්බ කෙනෙක් තමා මේ යශෝ මේ විශාකාව කියලා කියන විශාකාවට පුතේ ඒ පින ලැබුණේ. විශාකාව සංසාර පුරාවටම ගොඩක් පින් දහම් කරපු කෙනෙක් පුතේ. හරිද? එයා හරියට පින් දහම් කරලා තියෙනවා. ඒ කියන්නේ හැමෝටම උදව් වෙලා තියෙනවා. හොඳ වචන කතා කළ නිසා ලස්සන දන්ත කල්යාණයක් ලැබිලා තියෙනවා. ලස්සන කටහඬක් ලැබිලා තියෙනවා. ඉතින් ඒ දේවල් නිසා තමයි පුතේ විශාකාවට ඒව ලැබුණේ. ඉතින් අපි මනුසාත්මික අපි එක දෙනකොට අපිත් හැමතිස්සම පින් දහම් කරන්න කියලා අපිට ලැබෙන මනුසාත්මික උනස් පුතේ හරි සර්ව සම්පූර්ණ මිනිසෙක් ඉන්නවා නේද? අපි සාමාන්‍ය දැකලා තිනවා අබ්බගත අය ඊට පස්සේ විශේෂ ඔය අධ්‍යාපන වල ඉගෙන ගන්න එහෙම පුතේ මනුසාත්මයක් ලැබුණත් කිසි තේරුමක් නැති වෙන එහෙම වුණාම නේ. ඉතින් ඒක නිසා මේ අපි හැමතිස්සම පින් දහම් කරන්න ඕන කියන්නේ අන්න ඒ වගේ සර්ව සම්පූර්ණ ශරීර ලක්ෂණයකින් යුක්ත වෙන්න. මේ හැම දෙයක්ම ලැබිලා තියෙන්නේ මේ අශෝ මේ විශාංකාවගේ පින නිසා පුතේ. හරිද? විශාංකාව පුතේ ආදා කොච්චර දන් දීලා තියනවද කියනවා විශාංකාවට හැම දෙයක්ම ලැබෙන්නේ දෙගුණයක් කියලා. දෙනවට වැඩිය දෙගුණකින් විශාංකාවට ලැබෙනවා. විශාංකාව විවාහ වෙනකොට කතාවක් තියෙනවා පුතේ. කියන්නේ ඒක ප්‍රසිද්ධ හරි කතාවක්. විශාංකාව දැන් විවාහ වෙනකොට දෙන්නේ මොනාද? ගෙදරින් මොනාද දෙන්නේ? ආ සඳරුයි මොනාද දෙන්නේ? ගෙදරින් මොනාද දෙන්නේ විවාහ වෙනකොට? දායාද. දායාද නේද? දායාද දෙනවා නේද? නැත්නම් අපි කියන දෑවැද්ද දෙනවා කියලා. හරි. එතකොට ඒ දෙනකොට මොනාද වෙන්නේ? දැන් මේ කවුද තාත්තා ධනංජය සිටුතුමා කියනවා මේ දුවට දායාගේ මේ ගවයෙන් 1000 අතහරින්න. හරිද? ගවය 1000ක් දෙන්න කියනවා. ගවය 1000ක් දෙන්න කිව්වොත් ගවය 2000 තාලකටක් යනවා. එහෙම. දෙන දේ ඩබල් වෙලා තමයි දෙන්නේ. එතකොට දැන් කහවණු දැන් අපි හිතමු කහවණු දානක් කියන මොන හරි තැටියකට ඒවලුත් තියෙනවනේ මේ මැනලා දානවා. එකක් දානවා දෙකක් වැටෙනවා. එහෙම. අන්න එහෙම පුතේ ඒ හැමදේම දෙක දෙගුණයක් ගානේ විශාඛාවට ජීවිතේ ලැබිලා තිනවල හැබැයි විශාඛාවට දරු මේ දරු විශාඛාව මැරෙනකොට කීයක් හිටියා කියලා දහලා තියෙන්නේ ඈ විශාඛාවට පුතේ දරු මොන බුරෝම ඉඳලා තිනවා 8000 ගානක් නැති වෙනකොට අවුරුදු 120 7ක් හෝ 6ක් ජීවත් වෙලා තිනවා විශාඛාව. විශාඛාව විවාහ වුණේ අවුරුදු 16 දී. විශාඛාවට දරුවෝ ලැබිලා තිනවා 20ක්. විශාඛාගේ පවුලෙන් පවුල මේ 22 තවත් 20 ගන්න. ඔන්න ඔහොම තමයි ලැබිලා තින්නේ පුතේ. එතන මේ හැම දෙයක්ම දෙගුණ වෙලා හම්බෙලා තින් විශාඛාව සංසාරේ පින් පින්. ඒ කියන්නේ සංසාරේ එයා දානමාන දෙද්දි පුතේ يعني දැන් බදානයකට හාමුදුරුවෝ වැඩියම අපි දැන් සමහර වෙලාවට අහනවා අඩුයිනේ මේ ඔබ වහන්සේට දැන් දැන් පිළිගත්ත ඇතිද තව මාදිද එහෙම කියලා. විශාඛාව කරන්නේ මේ දැන් දානයකට මේ හාමුදුරුවෝ වැඩියම හාමුදුරුවෝ දානෙට මේ දානය අවසන් වුණාට පස්සේ ආයි ළඟට ගිහිල්ලා අහනකොට
ඔබවහන්සේට මේක වැළඳුවොත් හොඳයි. මේකත් වළඳන්න මේක මේ හරි ඖෂධීය දෙයක්. මේක මේ මේ වහන්සේට මේ ශාරීරික සෞඛ්‍යද හොඳයි කියලා තවත් කන්න දෙනවා, තවත් දාන දෙනවා. එහෙම නතර වෙන්න දෙන්නේ නැහැ. ඒ විදිහට ඒ කියන්නේ මෙහෙ මේ දාණය අරගෙන ඉවර වෙනකොට තවත් එනවා, තවත් මොනා හරි පළතුරක් පූජ කරනවා. පොඩි හාමුදුර නමවලට රස කැවිලි නැවත පූජ කරනවා. ඔබ වහන්සේට මේකත් හොඳයි, මේකත් මේ හොඳ ඖෂධයක් කියලා දෙනවා. අන්න එහෙ පැඩි දන් දීපු. දැන් අපේ අය නම් දානයක් දෙන්න ගියොත් මොකද කරන්නේ? මොකද කරන්නේ සුරි? අපි දානයක් දෙන්න ගියොත් එහෙම අපේ කට්ටිය බලන් ඉන්නව නේද ඉතුරු වෙන්නේ මොකටද කියලා? බලන් ඉන්නවනේ. මේ වලක්කා ඉන්නව බලකින්නයි. එහෙම නෙමෙයි පුතේ විශාකා. විශාකාව දන් දෙනකොට පුතේ කිසිම දෙයක් දානයකට හදපු කිසිම දෙයක් ඉතුරු කරගන්න හැලු. විශාකාව ඒ හැමදේම දෙනවා. දැන් දානේ අරගෙන අත හොදන්න හදනකොට ආයෙත් දෙනවා. ආයෙත් මේ පූජ කරනවා. ඔබ වහන්සේට මේකත් හැබැයි මේකත් ගන්න. මේකත් වලදන්න. ඔන්න ඔහොම දීපු ආනිසංශය තමයි පුතේ විශාකාවට ජීවිත පුරාවටම දෙගුණ දානේ හම්බුනි. විශාකාවට එක් දරුවෙක් හදනකොට දරුව දෙන්නෙක් එකවර ලැබෙන. එතකොට එහෙම 20. ඒ 20ට ආයි දරු 20 20. නේද? අවුරුදු 127ක් මට මතක විදිහට. ජීවත් වෙලා තින අවුරුදු 16 දී විවාහ වෙලා. මොන විශාකාව පුතේ සෝවාහන් ඵලයට පත් වෙන්නේ. හරිද? විශාකාව කියලා කියන්නේ අපේ මාර්ගඵල හතරෙන් සෝවාහන් සකෘදාගාමි අනාගාමි මහරහත් කියන තලයට යන්න ඒ මාර්ගඵල හතරෙන් පළවෙනි ඵලය ලැබපු කෙනෙක්. සෝවාහන් වෙච්ච කෙනෙක්. එයා ගිහි ජීවිතේ හිටපු කෙනෙක්. එයා පැවිදි වෙන කවදාවත්. ඒ වුණාට එයා මේ මේ බෞද්ධ සමාජයේ ලොකු මෙහෙවරක් බෞද්ධ විදිහට අපිට කරපු කෙනෙක්. හරිද? එතකොට ඔන්න කොහොම පංච කල්යාණින් යුක්ත විශාකාව ටික ටික ලොකු වෙනවා. හරිද? ලොකු වුණාට පස්සේ දවසක් දැන් මෙයා යාළුවෙක් එක්ක යනවා සැනකෙළියකට. හරිද? සැනකෙළි නුවරකට යනවා. හරිද? මොකද විහඟ සැනකෙළියක් කියලා කියන්නේ? ආ විහඟ උත්සවයකට. මොකද සැනකෙළියක් කියන්නේ? කොහමද විහඟ ඔළුව තියාගෙන ඉන්නව පේන්නේ? කොහ කෙලි උත්සවයකට වරිය එන්නේ පුතේ හයියෙන් කියන්න පොඩ්ඩක්. උත්සවයකට මානි වෙන්නේ අපේ ගෙදර උත්සව තියෙනවානේ. සැනකෙළියක් කියලා කියන්නේ දැකලා තියෙනවද අපි කියන්නේ කානිවල්? කානිවල් ආ කානිවල් නේ දැකලා තියෙනවනේ. අර ඒක තියෙනවානේ තරඟ තියෙන ඒවා, අර ඒක විනෝදකාමී දේවල්. ඉතින් ඒ වගේ සැනකෙළි තියෙනවා ඉස්සර නගරවල හැමතිස්සෙම සැනකෙළි තියෙනවා. ඒවායින් තමයි ලොකු මේ මිනිස්සු ඔය වෙළඳ ව්‍යාපාර කරන අය ඕවා හරහා තමයි මේ හැමතිස්සෙම යාළුවෝ හොඳ ආදායම් මාර්ගයක්. දැන් නම් ඉතින් සැනකෙළි හරි අඩුයි නේද? ඉතින් එහෙම සැනකෙළියකට ගිය වෙලාවක පුතේ මහ වර්ෂාවක් ඇති වෙනවා. හරිද? වර්ෂාවක් ඇති වුණාට පස්සේ මෙයාත් ගියේ යාළු මේ හැමෝම සීසීකට මේ වර්ෂාවට තැනක් හොයාගෙන දෙමින් නැති වෙන තැනක් හොයාගෙන යනවා. හරිද? තැනක් හොයාගෙන යනවා. යනකොට එතකොට පුතේ මේ දැන් හැමෝම මේ අම්බලම් තියෙනවානේ. අම්බලම් කියලා කියන්නේ මොකද්ද? දැකලා තියෙනවද? දැකපු කෙනෙක් නැද්ද? සඳරුයි විහංග දැකලානේ අම්බල නැද්ද පුතේ? ටීචර් විවේක් තැනක් දැකලා තියෙනවා ටීචර්. හරි අද්දරේ. ආ. මොදි දැකලා තියෙනවද? හන්නද? අම්මා ටීචර්. හා විහංගලගේ පැත්තේ තියෙනවද? ටීචර්. මේ විදිහට ගමන් යනකොට දැකලා තියෙනවා. ආ වෙරි ගුඩ්. අන්න ඒ වගේ පුතේ තියෙන අදරක් තියෙනවනේ මේ ඉස්සර හදලා ඉතුරු වෙන ඉතුරු වෙච්ච අම්බලන් තියෙනවා පුතේ. ඒව අර කළු ගල් වලින්ම හදලා ඉදි කරපු තවම තියෙනවා. මේ ප්‍රසිද්ධ මේ
නතර වෙන දැන් නම් අපි කියන්නේ බස් හොල්ඩ් කියලා නේ ඒවා නම් ඉතින් බස් එකට ගන්න නේ එහෙම නෙමෙයි ඔය දුගී යාචකයන්ට ඕ පුතේ මම දැකලා තියෙන්නේ නුවර යනකොට කඩු ගන්නාවේ ආ වෙරි ගුඩ් නුවර යද්දි ඔව් මේ පැති තියෙනවා එතකොට ඒව අර කළු ගලෙන් පදපේකද පුතා දැකලා තියෙන්නේ කළු ගල් වලින් එහෙම නැත්නම් ගොඩක් කල් එකක්ද නිකන් නිකන් සාමාන්‍ය අවදි කියලා නිකන් රජ කාලේ වගේම හදපුවා ඔය කළු ගලෙන් හදපුවා එහෙම තියෙනවා කණු තමයි ගල් වලින් හදලා තිබ්බේ ඔව් අන්න හරි කළු ගල් වලින් ඒව පුතේ මේ අර ටිකක් ලොකු ඒවා ඔය දාන ශාලා වගේ සමහර ඒවා කුළුණු අටක් වගේ තියෙනවා මේ වහලා ගහලා කරලා එතකොට ඒවත් අම්බලන් කියලා කියන්නේ මේ ඔය මේ යාචකයන්ට ඉන්න තැන් නැති වුණාම දුගී මගී අයට ඔය ඉන්න තැන් ගන්න තමා අම්බලන් හැදුවා කියලා කියන්නේ. එන්න ඒ අම්බලමකට පුතේ මේ දැන් හැමෝම වැස්ස නිසා බොඩ වෙනවා. හරිද? හැමෝම දැන් වැස්ස වහින්න නිසා හැමෝම දැන් අපි වහිනකොට දුවගෙන ගිහලා කොයි හරි තැනක බලනවනේ නේ වැස්සට තෙමින් නැති වෙන්නේ. නේද දැන්? මේ තැනකට හැමෝම දුවගෙන දුවගෙන යනවා. හැමෝම දුවනකොට විශාකාව දුවනවද? දිහුවද විශාකාව? අන්සන්දරුයි විශාකාව දිහුවද? විශාකාව දුහන්න නැතුව ඉන්නකොට දැන් මිනිස්සු බලන් ඉන්න මොකද මේ හැමෝම වැස්සට දුකගෙන එනවා මේ ළමයා විතරක් මේ හිමින් මේ එනවා එහෙම කිව්වොත් හැමෝම බලන් ඉන්න හරි විහංග කියන්න බලන්න ඊළඟ ඡේදේ දියණිය ඔබ කොතරම් කම්මැලිද ඔබගේ යෙහෙළියන් වැස්සෙන් ආරක්ෂා වීම සඳහා යුසුලු ඌවද ඔබ අසල අලසකම නිසා තෙමුණා නේදැයි ඔහු විමසා සිටියහ විශාකාව පැවසුවේ පියවරුන්නි ඔබට වෙහෙසක් නොවේ නම් එයට පිළිතුර දිය හැකි යනුවෙනි දියණිය අපට වෙහෙසක් නැත අපි එයට කැමැත්තෙන් සවන් දෙන්නෙමු එවිට ඇය මෙසේ පිළිතුරු දුන්නාය පියවරුනි මෙලොව සිටින සිව් දෙනකු මහා මග දිව යෑම අශෝභන වේ ඔහු බොහෝ දෙන්නාගේ ගැරහුම්මට ලක් වෙති එනම් සියලු ආභරණ වලින් සරසුණු මහා රජතුමා සර්වාභරණයෙන් විශූෂිත මංගල හස්තිරාජයා සංවර ශීලීයෙන් යුතු ශ්‍රමයෙන් මහංස සුළුපිළි ආභරණින් සැරසුණු කුල කුමරිය යන සතර දෙනාය ඕ තව දුරටත් මෙසේද පැවසුවාය දෙමාපියන් මා වඩා ගත්තේ බොහෝ බලාපොරොත්තු සිතේ තබා ලොවට වැඩ ඇතිදිය දියණියක් වේවායි යන උතුම් ප්‍රාර්ථනාවෙනි එහෙයින් පියවරුන් වැසී පොදකට බියව දිව යෑමේදී මගේ කළු පොට පෑගීමෙන් හෝ ගල් මුල් ආදියක පය ඇපීමෙන් හෝ බිම ඇද වැටි අත්පා බිඳ යෑමක් සිදුවහොත් මගේ සිරුරේ වටිනාකමද බිඳේ බිඳී යන්නේය එවිට දෙමාපියන්ට බරක්ව නිවසේම විසීමට මට සිදුවන්නේය මේ සියලු කාරණා ඇග ගැන සැලකීමත්ව සෙසු අයට වඩා වේගයෙන් දිව යෑමේ හැකියාව පැවතුනත් එසේ නොකළමි තෙමුණ ඇඳුම් වේලා ගැනීමට ගතවන්නේ සුළු කාලයකි සිරුරට යම් හානියක් සිදුවහොත් එය යථා තත්ත්වයට පත් කර ගැනීම බොහෝ කාලයක් ගත වෙයි
සමහර විට ජීවිත කාලයට මෙම නොහැකි වනු ඇත. මෙම ප්‍රකාශයට කන්දුන් බමුණු පිරිස ඇය පංච කල්යාණයෙන් පමණක් නොව නුවණැති බවින්ද අනුන බව වටහාගෙන තමන්නා කරුණ ඇයට දන්වා සිටියහ. තමන් සැවැත් නුවර මිගාර සිටුතුමාගේ දූත පිරිසක් බව එතුමාගේ පූර්ණ වර්ධනය වර්ධන නම් වන සිටු පුතුට අවාහ කර ගැනීමට සිදුසු කුල කුමරියක සොයා ගැනීම අපේක්ෂාවෙන් පැමිණි බවත් දන්වා සිටියහ. ඒ ගැන සිටු කුමරියගේ අදහස විමසන ලදී. ඇය කියා සිටියේ දෙමාපියන් කැමැත්ත මත එවැන්නක් සිදුවිය යුතු බවයි. දූත පිරිස පියතුමාගේ නම් ගොත් හා මාර්ගය විමසා දන්නංජය සිටු මැදුරට ගොස් තමන් පැමිණි කර්ම සිටු යුවලට සැලකර සිටියහ. එම යුවගේ කැමැත්ත ලැබීමෙන් අනතුරුව ඔහු සැවැත් දුවරට ගොස් නිදාර සිටුතුමා දැන් වූහ. පසුව දෙපිරිසගේම කැමැත්ත පරිදි විවාහ මංගල උත්සවය දින නියමයක් කර ගැනිනි. මංගල උත්සවයට පෙර දින රාත්‍රියේ දානංජය සිටුතුමා තම දියණියට යුග දිව්‍ය සාර්ථක කර ගැනීමට සඳහා වැඩ උපදේශ 10ක් ලබා දුනි. හරි හරි මේ තව චූට්ටක් ඉදින් පොත කියවන්න ඕනේ. හොඳද? මේ අර සර්ණාභරණ එතකොට සලුපිනි ඒව කියන්නේ චුට්ටක් පැටලුණානේ. ඒක නිසා පුතේ අපි තව චුට්ටක් පොත කියවමු හොඳට. හරි. එතකොට මොකද උනේ? ඔන්න දැන් විශාඛාව එනවා හිමින් අම්බලමට. එතන අනිත් කුමාරිකාව මොකද කරේ? දුහගෙන ගියා. ඊට පස්සේ මොකද උනේ? ගියාට පස්සේ ඔන්න අර එතන හිටියා කියනවා මේ බමුණු ටිකක් හිටලේ හිටියා. ඒ බමුණු කියන්නේ කාට? මට ඉස්සෙල් ඒක කියන්න බලන්න. කාටද මතක? කවුද බමුණන් කියන්නේ? කවුද අපේ මිනෝෂ? කවුද පුතේ බමුණන් කියලා කියන්නේ? අලුත් යාළුවෙක් පන්තියට ඇවිල්ලානේ. යාළුවවත් පිළිගන්නවා. පුතේ අපි යන්නේ 6 වෙනි පාඩම. බුද්ධ ධර්මයේ 6 වෙනි පාඩම යන්නේ කතා පොත පෙරලා ගන්න. ඉති පාඩම කියලා දෙන ගමන් නේ. හරි. කොහොම මෙනුෂ කියන්න බලන්න පුතේ. කවුද පුතේ බමුණු කියන්නේ? සන්තුවි කවුද බමුණු කියන්නේ? අල්ලපු ගෙදර ඉන්න ගේනද? නෑ. ඇහෙන්න කියන්නේ පා ගහයි හොඳේ. කවුද පුතේ වමනන් කියන්නේ? කොහො ඉසුරි මතකද? අයියෝ. ඊට මුල්ම දවස්වල කියලා දුන්නේ කවුද බමුණ කියන්නේ? එයාලව ගෙන්නන්නේ ඇයි? ඈ මතක නෑ දැන් ඉති ළඟ හිටියනම් මම දෙනවා පාර. මතක නෑ. ආ බමුණ කියන්නේ කවුද? ඇයි දෙයියනේ සිදුහත් කුමාරයන් නම් පැවීම උත්සවයට ආවේ කවුද? කවුද ආවේ? ආ කවුද ආවේ? බමුණන්. ආ බමුණන් කීයක් ආවද? 108ක්. ආ 108ක් කියලා දැන් එක්කෙනෙක්වත් මතක නැද්ද? කවුද පුතේ බමුණන් කියලා කියන්නේ? බමුණන් කියලා කියන්නේ පුතේ රජවාසලේක එයාලගේ මේ ඔය අපි කියන ජෝතිෂ්‍ය පැත්ත එයාට මේ උපදෙස් දෙන හැමදේ බමුණ තමයි. හරිද? හැමදේටම මේ බමුණන් තමයි ඉන්නේ. හරිද? ඔන්න බමුණ ටිකක් මේ අම්බලමේ ඉන්නවා පුතේ. හරිද? මේ ඊට පස්සේ පුතේ මේ දැන් මේ බමුණ ටික කියනවා අර මේ දියණියට වෙන හරිම කම්මැලි කෙනෙක් මේ ඔබේ යාළුවා ටික දුමගෙන දෙවිලා මේ අම්බල මීනවා. ඔබ මේ හරිම කම්මැලි ළමේ බලන්න කොයා ලස්සන වුණාට වැඩක් නැහැ මේ ඔයා මේ ටික හයිකින් එන්න පෙරද්ද දුමගෙන ඇවිල්ලා ඉන්න පෙරද්ද තෙමෙන්න
ඇඳුම් දෙමින් කියලා ඔන්න කියන්න ගත්තා. එතකොට විශාඛාව කියනවා සාමාන්‍යයෙන් විශාඛාව කියනවා ඔබට වෙහෙසක් වෙන්නේ නැත්තම් මම ඔබත් එක්ක ටිකක් කතා කරන්න. ඊට පස්සේ කියනවා ඔව් මට වෙහෙසක් නැහැ කතා කරන්නකෝ කියලා කියනවා. එතකොට කියනවා මේ ලෝකේ ඉන්නවා පුතේ හතර දෙනෙක්. එතකොට විශාඛාව කියනවා මේ ලෝකේ ඉන්නවා මිනිස්සුන්ගෙන් මේ හැමතිස්සම නිරන්තරයෙන් ගැරහෙරුමට ලක් වෙන හතර දෙනෙක් ඉන්නවා. ඒ අය දිහා මේ මුළු ලෝකෙම බලාගෙන ඉන්නවා. ඒ අය කොහොමද ඇවිදින්නේ? ඒ අය මොනවද කරන්නේ කියන එක සම්බන්ධ හැමෝම විමසිරුවා. හරිද? එතකොට කියනවා කවුද ඒ හතර දෙනා? එක සියලු ආභරණ වලින් සැරසුණු රටේ රජතුමා පුතේ. හරිද? රටේ රජතුමා සාමාන්‍යයෙන් මේ මහපාරේ මේ බාගෙට ඇඳුමක් හැඳගෙන දිහුවොත් මිනිස්සු බලන්නේ නැද්ද? බලන්නේ නැද්ද? බලනවනේ. ආ බලනවනේ. ආ ඉතින් එතකොට ඒගොල්ලෝ ගැන හැමතිස්සෙම සෙවිල්ලෙන් ඉන්නේ. ඊළඟට ස්වර්ණාභරණයෙන් විභූෂිත මංගල හස්තේ රාජය. දැන් නම් මංගල හස්තේ රාජය නෑ. ඉතින් ඒ වුණාද අපේ එළහැරවලට ගේන මංගල හස්තේ රාජය ඉන්නවනේ මේ හොඳටම මේ ලස්සන සරසලා තියෙන මංගල හස්තේ රාජයේ මහපාර එකපාර දුහනකට කලමේ කලබල වෙලා ඒක මේ හරි අශෝබන දර්ශනයක් වගේම හැමෝගෙම ගැරහැමට ලක් වෙනවනේ නේ. හරි ඊළඟ දෙවෙනි තුන්වෙනි කෙනා තමයි ශීලයෙන් යුක්ත ශ්‍රමණ. ශ්‍රමණ මේ ශ්‍රමණතුමන්ලා මේ පාරේ දුහන්නේ නැහැ පුතේ. ඒ දිහොත් මිනිස්සු හිතයි ශ්‍රමණයට පිස්සු කියලා නේ. අන්න ශ්‍රමණයෙක් දුහගෙන යනවා කියලා කියයි නේ. එහෙම කියයි. එහෙම නිසා එයාලා දුහන්න හොඳ නැහැ. ඊළඟට කවුද? ඊළඟට සලු පිරිවලින් සැරසුණු කුල කුමාරිකාවන්. කවුද කුල කුමාරිකාවන් කියන්නේ විකංග? කවුද කුල කුමාරිකාවන් කියලා කියන්නේ? කවුද? දැන් මම සඳරුවෙකින් අහනවා. සඳරුවේ මේ පැත්ත මේ පැත්ත බලවට මට නෑ. මං අහන්නේ සඳරුවේ කී තමයි. ආ කවුද පුතේ? කවුද කුල කුමාරිකාව? විවාහ වෙලා නැති කුමාරිකාව තරුණ කුමාරිකාවන්. හරිද? එයාලා පුතේ ලස්සන ස්වරූපයක් තියෙන ලස්සන ඇඟ තියෙන පංච කල්යාණී යුක්ත ස්වරූපී අය මේ ලස්සන සැරසිලා ඉන්නකොට අපි දැකලා තියෙනවද මේ මේ විවාහ වෙන්න යන කෙනෙක් මංගල ඇඳුමින් දුමනවා? දැකලා තියෙනවද? දැකලා තියෙනවද? දුහන වෙලාවල් ඇති. ඉතින් දුහන වෙලාවල් ඇති අපෝ මට නම් බෑ මේක කරගන්න කියලා දුහන වෙලාවල් ඇති ඉතින් මේ දුසිරි ඉසිරි ඒ පැත්තේ නැන්ද එහෙම දුහන අය දුහන අයත් ඇති නේද පුතේ? එතකොට මේ ඊළඟට පුතේ මේ කුමාරිකාවනුත් දුහන්න හොඳ නැහැ කියනවා පුතේ. ඇයි දුහන්න හොඳ නැහැ කියලා කියන්නේ? ඒ සරගොල්ල අහනවා ඇයි ඒ අය දුහන් කියලා. ඊට පස්සේ කියනවා අනිත් අයට කොහොමත් ගැරහ මේ යාලට පුතේ මේ ගැරහුමට ලක් වෙනවා. යාලා ඒක වැඩි හොඳ නැති වැඩක්. සහ ස්ත්‍රියක් වුණා කුල කුමාරිකාවක් වුණා විවාහ වෙන්න ඉන්න කෙනෙක් තරුණ ජීවිතයේ ඉන්න. එතකොට එයාගේ ජීවිතය හරි වටිනවා පුතේ. හරිද? එතකොට එයා විවාහ වෙන්න ඕනේ. එයා විවාහ වෙන්න නම් විවාහ වෙන්න කලින් යම්කිසි දේහක් වෙලා එයාට හීනීමක් වුණොත්. මගේ එයා කියනවා මගේ අම්මා තාත්තා මාව හැදුවේ ආභරණයක් වගේ. එයාලට මාව ආභරණයක් වගේ මේ ආභරණ හීරීමක් හරි වුණොත් අපි හිතමු ලස්සන කෝපයක් කියලා. දැන් අපි ඕක තෑගි දෙන්න හදන දෙයක්. දෙකෙන් තෑගි දෙනවා කියලා කියන්නේ පුතේ විවාහ වෙන්න වෙන කෙනෙක්ට දෙන දෙයක්. එතන මේ කෝපය හැන්ඩල් එකක් හැදෙන. මිනිස්සු බාර ගන්නවද? බාරගන්නේ නැහැ. ඒ වගේ තමයි මම මාව අම්මගේ දෙමාපිය හැදුවේ ලස්සනට. මම තෑගි දෙන්න සහ මම විවාහෙන්න ඉන්න කෙනෙක්. එතකොට ඒ එනකොට මගෙට සුළු හීරීමක් වුණොත් මම මේ දුහල වැස්සේ දුහල මගේ කකුලක් පැටලිලා මගේ කකුලක් හැඩුනොත් හීරුනොත් ලොකු කැරල්ලක් ඇති වුණොත් විවාහ වෙන්න එන කෙනා දැක්කොත් කියයි අපෝ මෙයා මේ අපඝාත කෙනෙක්නේ. අපෝ මෙයාගේ අත කැඩිලා. අපෝ මෙයාගේ කකුල කැඩිලා නේ. එහෙම කියයි. එහෙම වුණොත් ඒක ජීවිත කාලෙටම හදන්න බැහැ කියනවා. බලන්න විශාඛාවගේ නුවණ. මම කිව්වා නේද විශාඛාව කියලා කියන්නේ පුතේ අවුරුදු 7 දී
සෝහන් ඵලයට පත්වෙච්ච කෙනෙක්. ඒ තරම් නුවණ තියෙන කෙනෙක්. එයා උත්තර දෙන්නේ හරි එක හිතලා මතලා තමයි උත්තර දෙන්නේ. එතකොට කියනවා මගේ ඇඟේ හීරීමක් වුණොත් මේ ඒක මේ පිට පිටින් මාව බාර ගන්න ඉන්න කෙනෙක් මාව ප්‍රතික්ෂේප කරයි. මෙයා මේ කකුලක් නැහැ. මෙයාට මේ ඇවිද ගන්න බෑ. ඒතර එයා හිතන්නේ මම මේ වැස්සකට දුහන්න ගිහිල්ලා මාව වැටිලා තුවාල වෙච්ච දෙයක්. නේද? එහෙම හිතන්නේ. ඒතර දුර දිග හිතන විශාකාව. විශාකාව එහෙම කිව්වම මේ වමුණොඩ හරි පැහැදීමක් ඇති වුණා. ඊටස් කිව්වා ඔබ පංච කල්යාණික විතරක් නෙමෙයි. ඔබ ඉතාමත් නුවණින් සම්පූර්ණ කෙනෙක් කියලා. හරිද? ඊටවස කියන ඔබේ අම්මා තාත්තා කවුද? අපි මේ මිගාර සිටුවරයාගේ මේ පුතාට විවාහ වෙන්න කෙනෙක්ව හොයන්න එන ගමනේ. එතකොට මේ මට ඕනේ ඔබේ දෙමාපියන්ට ඔබ ගැන කතා කරන්න ඔබට විවාහ යෝජනාවක් ගැන කියලා කියනවා. එතකොට විශ්වාසව කියනවා ඔව් එහෙම දෙයක් කරන්න පුළුවන්. හැබැයි මගේ දෙමාපියන්ගේ අහලා යාළගේ කැමැත්ත ගන්න පුළුවන්. යාළගේ කැමැත්ත අහලා එහෙම දෙයකට සම්බන්ධ වෙන්න පුළුවන් කියලා කියනවා පුතේ. හරිද? කො මෙනුෂාද ඉන්නවද? ඉන්නනේ මෙනුෂ කැමරා ඔෆ් දැක්කනේ. හරි. එතකොට පුතේ ඔන්න ඊට පස්සේ මේ ධනංජය සිටුවරයාගේ කොහෙද ගෙදර තියෙන්නේ, සිටුමැදුර කොහෙද තියෙන්නේ කියලා මෙයාලා විස්තර දැනගෙන ගෙදරට යනවා. ගෙදරට ගිහිල්ලා එයාලට කියනවා මෙහෙමයි ඔබේ දියණියෝ අපි හම්මුණා, කතා කළා, අපි විවාහ යෝජනාවක් ගේනවා කියලා. විවාහ යෝජනාව ගෙනලා දෙපැත්තෙන් කැමති වෙලා මංගල්‍යයට දින නියම කරගන්නවා. හරි. ඊළඟ ඡේදේ මෙනුෂ කියන පුතේ මංගල උත්සවයට පෙර දින සිට කියන එක. මංගල උත්සවයට පෙර දින රාත්‍රියේ ධනංජය සිටුමා දෙවිය සාර්ථක කර ගැනීමට මේ සඳහා වැදගත් උපදේශ 10ක් ලබා දුනි. ඇතුළත ගිනි පෙට්ටියට නොදිය යුතුය. තම නැන්දා මාමාගේ හෝ සාමිය පුරුෂයාගේ අගුණ හා දෝෂ පිට අයට නැතිව යුතුය. පිටත ගිනි ඇතුළත නොගත යුතුය. තමනෙන්දා මාමාගේ සාමි පුරුෂයා පිළිබඳව වටපිටාවේ සිටින අය අගුණ හෝ දොස් කිවහොත් එය ගෙදර අයත නොකිව යුතුය. ඒ දෙන්නන් හට දිය යුතුය. ණයක් දෙන්නේ නම් ආපසු දෙන අයට පමණක් දිය යුතුය. නොදන්නන් හට නොදිය යුතුය. ණයක් ලබාගෙන ආපසු නොදෙන අයට නොදිය යුතුය. දෙන්නන් හටත් නොදෙන්නන් හටත් දිය යුතුය. දුප්පත් නෑයන් හා මිතුරන් පැමිණ ලැබුණත් නොලැබුණත් දිය යුතුය. සුවසේ හිඳවත්ත යුතුය. නැන්දා මාමා සම්පුරුෂයා හෝ වෙනත් වැඩිහිටියන් පැමිණ විට නැගී සිටින්නට සිදු නොවන පරිදි අසුන් ගත යුතුය. හෝ සුවසේ අනුභව කළ යුතුය. යහපත් භාර්යාවක ලෙස තම නැන්දා මාමා සම්පුරුෂයාට දෙන්න ආහාර පාන පිළිගන්නා නිවසේ පිසු අයගේද ආහාර පාන ගැන සොයා බල තම අනුභව කළ යුතුය. සුවසේ නිදාගත යුතුය. නැන්දා මාමා සම්පුරුෂයාට අවශ්‍යදී සපයාදී ඔවුන් නින්දට ගිය පසු ගේ දොර පවසා ඇත්තැයි පරීක්ෂා කොට බලා නින්දට ආ යුතුය. එවිට නින්ද අමතුලේ අවදි වීමට අවශ්‍ය නොවේ. ගිනි පිළි නැසිය යුතුය. නැන්දා මාමා කෙරෙහි සැමියා කෙරෙහි ගරු සැරු ඇතිව සිටිය යුතුය. ඔවුන් කෝප
වීම උචිතය. ඇතුළත දිවියන් දෙවියන් පිදීතුය. නන්දාමා මහස්වාමිය ඇතුළත දෙවියන්ය. ඔවුන්ට කළ යුතු සත්කාර නොඅඩුව සිදු කළ යුතුය. හරි හරි පුතේ, වෙරි ගුඩ්. එතකොට පුතේ ඔන්න දැන් විශාඛාව විවාහ වෙන්න යන්නේ. හරිද? විවාහ වෙන්න යනකොට දැන් තාත්තා ඉන්නවනේ. කවුද තාත්තා? කොහොම ඇහෙන්න කියන්න මට. දැන් ආයි පොත් බලන්න බෑ. දැන් මං කියලා දුන්නා. කවුද? ජේ චිත්තුම. දනංජය සිටුතුමා. ආ වෙරි ගුඩ්. දනංජය සිටුතුමා. කවුද අම්මා? කොහොම දැන් හයියෙන් කියන්න. එතකොට ඔන්න අම්මයි තාත්තයි තාත්තා විශේෂයෙන් තාත්තා කියන්නේ පිතාමත් මේ මේ බෞද්ධ මේකට පුතේ ඉතාමත් කියන්නේ මේ බුදු සසුන කෙරෙහි පැහැදීමෙන් ජීවත් වුණ කෙනෙක්. ඒතර එයා කියනවා විවාහ වෙන්න යන විශාඛාවට, පුතේ මම ඔයාට ආදර්ශ මේ මේ තියෙන උපදෙස් කීපයක් කියනවා. ඒවා ඔයා පිළිපදින්න ඕනේ. එහෙම වුණොත් ඔයාගේ ජීවිතේ සාර්ථක වෙනවා කියලා කියනවා. මොකද්ද කියන උපදේශ 10 පළවෙනි එක? ඇතුළත ගිනි පිටත නොදිය යුතුයි. මොනවාද පුතේ ගිනි කියන්නේ? මොනවාද ගිනි කියන්නේ? රන්දු. රන්දු. වෙරි ගුඩ්. රන්දු. තව රන්දු සරුවල්. තව මොනවාද? ඒවල් ඇතුළත වෙන්න පුළුවන්. මොනවාද වෙන්න පුළුවන්? මොනවාද අපි මේ ගිනි කියලා කියන්නේ? මේ ලිපි ඇවිල්ලා නෙමෙයි. අඩුපාඩු. මොනවාද අඩුපාඩු? වෙරි ගුඩ්, එක්සලන්ට්. තව රන්දු සරුවල්, ගෙවල් ඇතුලේ තියෙන අඩුපාඩු නේද? එයාලගේ දෝෂ. ඒ කියන්නේ යාළු ටිකක් තරහ යන්න පුළුවන්. මේ හැමතිස්සෙම මේ නැන්දා මාමා මිකන් හැමතිස්සෙම තරහට එන්න පුළුවන්, ප්‍රශ්න දාන්න පුළුවන්. ඒ වුණාට ඒ කිසිම දෙයක් ඇතුලේ, ගේ ඇතුලේ තියෙන දේවල් පිටට දෙන්න එපා කියනවා පුතේ. මේ ගේ ගේන්දර පිටට දෙන්න එපා කියලා කියන්නේ ගිනි පෙට්ටියක් කාට හරි දෙන්න එපා කියන එක නෙමෙයි. ඊට පස්සේ අපේ කට්ටිය හිතයි දන්නේ, විහංගේ හිතයි දන්නේ, අම්මෝ මේ ගිනි පෙට්ටිය නම් දෙන්න එපා අම්මේ කාට නේද? එහෙම කියයි දන්නේ නේද විහංග? ආ නෑ නෑ, ගිනි පෙට්ටි දෙන්න එපා කියන්නේ. ඇතුළත ගිනි පිටට දෙන්න එපා කියන්නේ පුතේ මේ නැන්දා මාමා ගෙදර ඉන්න, ඒ විවාහ වෙලා ගියාට පස්සේ ඒ ගෙදර ඉන්න අයගේ වැරදි අඩුපාඩු එළියට දෙන්න එපා කියලා කියන්නේ. හරිද? දැන් මේවා හොඳට මතක තියාගන්න. දැන් හැමෝම ජීවිතේ යම්කිසි දවසක විවාහ වෙනකොට පුතේ ඉගෙන ගන්න දේවල් මතක තියාගන්න. මේ මතක තියාගෙන ඒවා තමන්ගේ ජීවිතයට ගන්න. ප්‍රශ්න කියන්නේ මේවා තමයි ජීවිතවලට. මන්නම් කැමති මේ පාඩම 7 වසරට දාන්නකෝ. මේ පාඩම සාමාන්‍යයෙන් ඕලෙවෙ අවුරුදු 16-17 වගේ දැම්මන හරියටම හරි. හරිද? දැන් ඔයාලට මේව මතක නැති වෙනවනේ ටික දවසක් යනකොට. ඒකනම් මේවා හරි වටිනා දේවල්. ඊට පස්සේ ඊළඟ දේවෙනි එක කාරණාව, පිටත ගිනි ඇතුළට නොගත යුතුයි. මේ මොකද ඒ කියන්නේ සඳරුයි? ආ ගිනි පෙට්ටි ගේන්න හොඳ නෑ කඩින්. හරිද? කවුද අපි අලුත් යාළුවා? කවුද පුතේ අලුතෙන් ආපු? තිමාන්ද? තිමාන්ද පුතේ නම? තිමාන්. තිමාන්. හරි. තිමාන් පුතා කොහෙද? මම පෙරගස්සන්දියේ. මම යටියන්තර ඉන්නේ. යටියන්තර. ආ වෙරි ගුඩ්. දුරයිනේ. හා හරි පුතේ. ඒ කොහෙද ස්කෝර් පුතේ? කබුළු මුල්ල. අබල මොල්ල. හා ටීචර් හරි සතුටුයි ඈ. ගොඩාක් දුර දුර යාළුවෝ ඉන්නේ නේද? රස්මලානේ මොරටුවේ ආවට කවුරුත් නැද්ද? නෑනේ.
ටීචර් මොරටුවේ ඔන්න මොරටුවේ පැත්ත આવොත් ඉතින් කතා කරන්නකො ටීචර් එන්නම් බලන්න. හරි. හරි. ඊළඟට ටීචර් එතකොට ඊළඟ ඕ මෙන්ෂ වසක් වයක් කියන එකේ තේරුම මොකද්ද වයක් මට පැහැදිලි නෑ පුතේ බයක් නෑ වයක් කල්යාණේ කොහොමද කියන්න ඔය තියෙන තැන කොතන තියෙන කන්ද කියන්න පුතා මට පංච කල්යාණේ ආයි වයක් මං එමෙන්න මහ ආ වයං ආහා ම ඒ කියන්නේ උදේ එමෙන්න මාංශහ වයං ආ ඒ කියන්නේ පුතේ මේ ශරීරේ මේ මාංශ කියන්නේ මං කියුවේ අර නිකන් ඇට ගැහිලා නැහැ දැන් අර සමහර අය පුතේ මේ මස් කිරිලා නැහැනේ එතකොට මේ මේ වයන් කියන පුතේ ශරීරයේ කය කියන එක හරිද එතකොට මේ 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 ඇට ඇට වලට හොඳට පස් පිළිල දැන් සමහර අය ඉන්නවනේ කෙට්ටුම කෙට්ටු එතකොට සමහර අයට පුතේ මෙයා අපි අර කියන්නේ අපෝ යාව නම් හොඳයි වැටේවා නම් කියනවානේ ඒක නිසා අර හෙන් කෙට්ටු මස් පිළිලා නැති එහෙම නෙමෙයි හරි මේ මේ ඇඟිලි එහෙම හරියට පිළිලා හොඳට මස් නැයි මස් තියෙනවා ශරීරයේ හරි ලස්සනයි මාංශහ වයන් වයක් කියන්නේ පුතේ ශරීරයේ වර්ණයක් එක්ක මේ හැම දෙයක්ම හරි පිරිපුන් කියන එක. හරිද? පැහැදිලිද? වයං කල්යාණී යුක්තයි කියලා කියන්නේ ඒකයි පුතේ. මාංශහ වයං කල්යාණී. තමන්ගේ ශරීරයේ වර්ණය වගේම සමෙන් මාංශ මාංශ වලින් පිරිලා. අර කෙහුටුනේ හරි ලස්සනට පිරිපුන් හැදිලා කියනවා. හරි. දෙවෙනි ප්‍රශ්නේ දෙවෙනි ආදර්ශය පිටදගින්දර ඇතුළට නොගත යුතුයි. එතකොට මොනවාද පිටගින්දර කියලා කියන්නේ? මොනවාද පුතේ පිටගින්දර කියලා කියන්නේ? තිමා මොනවාද පුතේ මේ පිටගින්දර කියලා කියන්නේ? දැන් අපි කිව්ව ඇතුළත ගිනි කියන්නේ මොනවාද? මොනවාද පිටගිනි? මොනවාද පිටගිනි? ආ පුතේ. ඉතින් ඒක නම් දන්නේ නැහැ නේද? හා විහං කියන්නේ පිටගිනි කියලා කියන්නේ මොනවද පුතේ? පිටතින් ඇතිවන ගිනි මොනවාද? කෝ ඉසුරි කෝ උත්තර සඳරුයි වටපිටාවේ සිටින අය මේ කියලා දස් අන්න හරි වටපිටාවේ ඉන්න අයගේ දෝෂ වටපිටාවේ රණ්ඩුවක් නම් ඒ අයගේ ප්‍රශ්න නම් අපි ඔව් දැන් අල්ලපු කෙනට ඇන්ටි ඕප දුප වයින්වා කියලා අපිට වැඩක් තියනවාද වැඩක් තියනවාද නෑ නේ අපිට වැඩක් නෑ අල්ලපු කෙනට රණ්ඩු කියන අපිට වැඩක් තියනවාද වැඩක් අපිට වැඩක් නැහැ. අපිට වැඩක් නැහැ. එතකොට ඒ ගෙදර මේ ඒ ගෙදර ඉන්න නැත්තා මාමා මෙහෙමයි අම්මෝ හරි වසයි අම්මෝ මෙන්න මෙහෙමයි කියලා අපිට වැඩක් තියෙයිද සඳරුවි? අපිට වැඩක් තියනවද? නෑ නෑ. අපිට වැඩක් නැහැ. අපිට ෆෝන්. හරි. එතකොට ඒවා. එතකොට ඒ පිට ගින්දර අපේ ගෙදරට ගෙනල්ලා මේ අපි නිකන් මේ අපේ කාලය වැය කරලා ඒවා ගැන කතා කරන්න අපෝ මේ අල්ලපු ගෙදර මේ ඇන්ටි මෙහිමයි මේ මේ අම්මෝ හරියට ඕක දූප කින්න අම්මෝ අන්න රණ්ඩුවක් වුණා ඕවා අපිට වැඩක් නෑ පුතේ හරිද ඕ හොයන්නත් එපා එතකොට පිට ගින්දර ඇතුළට ගන්න එපා එහෙම ගත්තොත් තමන්ගේ පවුල නැත්තම් තමන්ගේ මේ පවුල් සංස්ථාව බිඳ වැටෙනවා හරිද
එක තමයි දෙවැනි අවවාදය. තුන්වැනි එක දෙන්නන් හට දිය යුතුයි. කවුද දෙන්නන් හට දිය යුතුයි කියන්නේ? මොකද හිතන්නේ? දෙන්නන් හට දිය යුතුයි. මොකද හිතන්නේ? දෙන්නන් හට කවුද දෙන්නේ අපිට? දෙන්න දෙන අය හොයාගන්නේ කොහොමද? දැන් ඕක තමයි දෙමාව කියන්නේ. දැන් අම්මා තාත්තා ඉන්නවනම් ඔන්න ළඟට අණ ගහලා අහගන්න කියන්නේ මේ විශාඛාව දුන්න උපදෙස්. අම්මා ඉන්නවනම් හොඳයි ළඟ පාඩම. එතකොට පුතේ මේ දෙන්නන් හට දෙන්න කියලා කියන්නේ Taman ණයක් දුන්නම පුතේ ඒ ණය ගන්න අන්නේට දෙන්න. හරිද? දැන් අපි හිතමු විහංග දැන් ලොකු වෙලා විහංග ලොකු වෙලා ණයක් දෙන්න. යාළුවෙක් ණයක් දෙනවා. දැන් මේ යාළුවගෙන් ගන්න බෑ. හරිද? විහංග එකපාරක් ණයක් දීලා ගන්න හම්බුනේ නැහැ. විහංග ආයි දෙවෙනි පාරටත් දෙනවා යාට. හා මොකද වෙන්නේ? ගන්න බැහැනේ විහංග. නේද? ආ එහෙනම් ආයි දෙනවද? හා දෙන්නේ නැහැ දෙන්නේ නැහැ. දෙන්න එපා කියනවා. දෙන්න විතරක් දෙන්න. ආ එයාලා අපිට දෙනවා නම් ගස්තු සල්ලි දෙනවා නම් විතරක් දෙන්න කියලා කියනවා. ඊළඟට නොදෙන්නත් හට නොදිය යුතුයි. මොකද කියන්නේ? අර දෙයම තමයි. දෙන්නේ නැත්නම් දෙන්න එපා. එයා දුන්නොත් එයාට ණයක් දීලා එයා අපේ ණය ගෙව්වොත් ඔන්න දෙවෙනි පාටත් ණයක් දෙන්න පුළුවන්. ඒක සාධාරණ. නමුත් එයා එකපාරක් දීලා ඒක නොදී හිටියොත් නොදෙන්නන් හට දෙන්න එපා. හරිද? ඔන්න ඊළඟ කාරණා. ඊළඟ පහ. දෙන්නන් හටයි නොදෙන්නන් හටයි දෙගොල්ලන්ටම දෙන්න. ඒක දෙයි. දැන් කිව්ව දෙන්නත් එපාලු නොදෙන්නත් එපාලු. දැන් කියනවා දෙන්නන් හටයි නොදෙන්නන් හටයි දෙගොල්ලන්ටම දෙන්න. ඒ කියන්නේ දෙන්න ඕනේ. අන්න හරි. දුප්පත් අය පුතේ අපි අපිට යමක් කමක් තියනවා වෙන්න පුළුවන් නේද? අපි එදිනෙදා කාලා බීලා අපි ජීවිතේ සාර්ථකව ජීවත් වෙනවා වෙන්න පුළුවන්. නමුත් අපේ නෑ වෙන අය, අපේ හිතවත් අය, ඥාතිවරු තුන්ගෙරේ එක් වේලක්වත් කන්න බැරුව දුප්පත් නම්, අහිංසක නම්, එයාලට ප්‍රශ්නයක් ඇවිල්ලා නම් එයාලගෙන් නැවත ගන්න චේතනාවෙන් දෙන්න එපා කියනවා පුතේ. එයාලට දුන්නත් නොදුන්නත් දෙන්න කියන. හරිද? හැබැයි ඒක කල්පනාවේ. ඒක දෙන්නම බැරි අසරණම වෙච්ච කෙනෙක් විතර දෙන්න කියලා කියනවා පුතේ. හරිද? දෙන්නන් නොදෙන්නන් දෙගොල්ලන්ටම දෙන්න කියලා කියනවා. ඊළඟ එක සුවසේ හිඳගන්න යුතුයි. හිඳගන්නවා කියන්නේ මොකද්ද? අතිමාන. හිඳගන්න මොකද හිඳගන්නවා කියන්නේ? නන්දා මාමා සහ හෝම නවත් වෙනත් වැඩිහිටියන් පැමිණෙන විට නැගිටීම නෑ. මම ඇහුවේ හිඳ ගන්නවා කියන්නේ මොකද්ද? හිඳ ගන්නවා මෙදාර තියෙන හිඳ ගන්නවා කියන්නේ මොකද්ද? ඉඳ ගන්නවා. වෙරි ගුඩ්. ඉඳ ගන්නවා. ඉඳ ගන්න ඕනේ කොහොමද අපි? ඉඳ ගන්න ඕනේ කොහොමද? සැපෙන් පහසුවෙන් නේද? ආ සැපෙන් පහසුවෙන් අපි ඉඳ ගන්න ඕනේ. හරිද? ඒ ඉඳ ගන්නකොට අපිට දැන් මොන රජවාසලේ පුතේ පුතාලා දැකලා ඇති ඔය නාටකවලදී රජවාසලේ දැන් මෙහෙම අස්සන් අස්සන් කියන කොහොම අස්සන් පිටපස්සේ කොහොම කතා කරන්න තියෙන්නේ. හරිද? එතකොට ඉස්සරහ පුටු වල ඉන්න අය ටික මේ ප්‍රධාන දේවි දේවිකා ඊට පස්සේ මාව පියා වෙන අගබිසාව මොහොතක් තියෙන. හරිද? එතකොට දැන් මෙතන ඇවිල්ලා මාව පිසව වාඩි කර තැනන. හරිද? මෙතන ටිකක් උස් ආසනයක් වෙන්න පුළුවන්. ලොකු පුටුවක් වෙන්න පුළුවන්. අපි ඔතන වාඩි වුණා. අගබිසව මේ මාව පිසව ඇවිල්ලා වාඩි තැනකට එහෙම වෙලා තියෙනව නේද? දැන් පුතාලා කොහේ හරි මේ අපි හිතමු සම්මන්
මේ ප්‍රසංගයක් බලන්න යන්න. අපි ගිහින් ඉස්සරහ පේනියේ මේ භික්ෂුන් වහන්සේලාට කියලා වෙයි කරපු තැන කියලා වාඩි වෙන. අපිට නැගිටින්න වෙනවනේ. නැගිටින්න වෙනවා පුතේ අපිට. එතකොට ඒ වගේ කාඩ් පෙන් කරලා ඒවයි වාඩි වෙනවා කියන්නේ. හැමතිස්සම විශාඛාවට තාත්ත උපදෙස් දුන්නේ තියෙන අඩුම කුටුව පොඩි කුටුව තියෙන මේ සැප පහසු අඩු බලලා ඒකේ වාඩි වෙන්න. එතකොට ඔයාට නැගිට නැගිට යන්න ඕනේ නැහැ කියනවනේ. ඒ ඇත්තනේ කතාව. එතන අපිට ආයි නැගිට 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 යන්න ඕනේ. එකපාර වාඩි ගත්තා සභාවට කෙනී හිටියා. ඒ විදිහට සුවසේ හිඳගත යුතුයි කියලා කියනවා. සහ තමන්ගේ දැන් අපි හිතමු එතන විවාහ තමන් කවෙච්ච කෙනා නම් ඉන්නේ, යාටත් පුටුවක් තියලා, අම්මට පුටුව තියලා, එහෙම එහෙම තියලා තමන්ට හරි තැන, තමන්ට සුදුසු තැන විතර වාඩි වෙන්න කියලා කියනවා පුතේ. ඊළඟට සුවසේ අනුභව කළ යුතුයි. මොකද සුවසේ අනුභව කළ යුතුයි කියන්නේ අනුභවය කියලා කියන්නේ මොකද්ද විහඟ? ටීච කනවා කියලා. අන්න හරි. හැම කනවා කියන එක නේද? අපි ආහාර පාන ගන්න මේ සුවසේ. ඒ මේ විසාකාවට කියන්නේ එහෙම දැන් ගෙදර අම්මට අම්ම දැකලා තියෙනවා නේ, අම්මා දැකලා නැති කම නැහැ නේද? අම්ම කෑම කන්නේ හැමෝ කන්නේ ඉස්සෙල්ලද පස්සේද? කො දැකලා තියෙනවා අම්ම කෑම කන්නේ කොයි වෙලාවකද කියලා දැකලා තියෙනවා. යහපත් භාර්යාවක් වුණාම පුතේ සේරමයි කෑම බීම ගත්තට පස්සේ ගන්නේ ඇයි? දැන් අපි මුලින්ම ගිහලා කෑම කන්න බෙදාගන්න. එතන අපි හිතනවා අපෝ හොදි මාළු තව ටිකක් දාගන්නත් ඕනේ. දාගත්තොත් අනිත් අයට මදි වෙයි නෑ. ඒක නිසා කමන්නේ බාගෙට කනවා කියලා කන්න. නේද? එතකොට හැමතිස්සෙම පස්සේ සුවසේ අනුභව කරන්න කියන්නේ හැමෝටම ඉස්සෙල්ලා මේ තමන්ගේ බාය මේ ස්වාමි පුරුෂයාට තාත්තට අම්මට නැත්නම් මාමට ඔක්කොම දීලා අන්තිමේදී ඉතුරු වෙන කොටස ඒ ඉතුරු වෙන කොටස තමන්ට ඕන විදිහකට කන්න පුළුවන්. මොකද ආයි කවුරුත් කන්න නැහැ. තමන් සුවසේ කන්න තියෙන්නේ. හරිද? ඒක නිසා තමයි සුවසේ අනුභව කළ යුතුයි කියලා කියන්නේ. දැන් මේ 10 මන් දැන් කියාගෙන යන ගම පස් දෙනාම කටපාඩම් කරගන්න මම අහනවා. දැන් මම කාරණා පැහැදිලි කරනවා කියන්නේ. හරි? කාරණා 10යි තියෙන්නේ, පොඩි කෙටි ඒවා තියෙන්නේ. 10 පාඩම් කරගන්න, කටපාඩම් කරලා තමයි යන්නේ. හරි, 10 පාඩම් කරගන්න ටීචර් කියලා දෙන ගම. හරි. ඊළඟ එක සුවසේ නිදාගත යුතුය. මොකන්ද සුවසේ නිදාගත යුතුය? ඔන්න දැකලා තියෙනවද අම්මා අපි නිදාගන්න කලින් ගිහලා නිදාගන්න දැකලා තියෙනවද? දැකලා නැහැ නේද පුතේ? හා දැකලා නැහැ. එහෙම තමයි වෙන්නේ. ඇයි ඒ? අම්මා මොකද කරන්නේ? ඔක්කොම කෑම බීම හැමෝටම කන්න දීලා ඊට පස්සේ කාලා ඊට පස්සේ කුස්සිය අස් කරලා ගෙවල් දොරවල් ඔක්කොම සුද්ධ පවිත්‍ර කරලා හොඳට දොර ජනෙල් වහලාද, ඒවල් ලොක් කරලාද, හොරහතුරු එන්න පුළුවන් ඒවා බලලා කරලා තමයි පුතේ නින්දට යන්නේ. එතකොට ආයි නිදාගත්තට පස්සේ ආයි නැගිට නැගිට එන්න ඕනද? දැන් උන් නැත්නම් අම්ම බාගෙට ඔය ඔක්කොම වැඩ කරලා නිදාගන්න ගියා කියන්නකො. අම්මට මතක් වෙනවා නින්දේ අම්මෝ හොරෙක් පැන්නද දන්නේ, සද්දයක් ආව නේද, කුස්සියද දන්නේ, අයියෝ මං අරක වහලා ආවේ නෑනේ, කුස්ස පෙරළුවක් දන්නේ. මතක් වෙනවනේ පුතේනේ. හා අම්මා ළඟ ඉන්නවනම් අහන්න මතක් වෙනවා. ඒ නිසා අම්මට නැත හොඳම දේ තමයි ඔය ඔක්කොම පෙරටි ඉවර කරලා හොඳට දෙපාරක් චෙක් කරලා ඊට පස්සේ ගිහලා නිදාගන්න. සුවසේ නිදාගන්න කියනවා. නිදාගන්න කියලා පස්සේ ආයි අයියෝ අරක මතක් නෑ, මේක මතක නෑ, කුස්සිය දොර වැහුවද මතක නෑ, ඉස්සරහ දොර වැහුවද මතක නෑ. එහෙම නැහැ පුතේ. සුවසේ නිදාගන්න ඕන කියලා කියන්නේ ඒකයි. හරිද? ඊළඟට ගිනි පිරිමැසිය යුතුයි. ගිනි පිරිමැසිය යුතුයි කියන්නේ මොකන්ද?
දැන් අපි ගිනි ගැන කතා කරානේ. ගින්දර එළිය ගින්දර කියන්නේ මොනවාද? ඇතුළ ගින්දර කියන්නේ මොනවාද? ඊට පස්සේ දැන් අපි කතා කරනවා කිරි පිරිමසිනවා කියලා කියන. මොකද්ද මේ පිරිමැස්ම කියලා කියන්නේ? එයා අපි කියන්නේ නිකන් ෂේප් න්‍යාය. මේ අපි නිකන් යාළුවා ෂේප් එකේ තියා ගන්න. මොකද්ද මේ? නැන්දා මාමා සැමියා අපි යාළුවාත් එක්ක කෝප වෙන්නේ නැහැ. ඒගොල්ලෝ හැමතිස්සෙම ඒගොල්ලෝ කේන්ටි ගත්තත් අපි නිකන් ගණන් ගන්නෑ වගේ ඉන්නවා. අපි ඉතින් ඔහෙ මොනවඩවත් නැහැ. අපි ෂේප් එකේ ඉන්නවා. නේද? යාළුවාට ගරු සැරුවැතුව කතා කරලා කේන්ටි ගියාට පස්සේ නෙවෙයිනේ කේන්ටි. නෝනාට පස්සේ අපි කතා කරමු. කියන තැන ඉන්න ඕනේ පුතේ. එතකොට ප්‍රශ්න නැහැ. මේ දේවල් වෙනවා නම් පුතේ පෞල් ජීවිතේ ප්‍රශ්න නැහැ. මම මේ හරි කැමති මේ පාඩම් පුතාලට අවුරුදු 16 17 දී කියලා දෙන්න තිබ්බා. ඉතින් මේක දැන් හතර ලොකු වැඩි. ඒ වුණාට ඉතින් මම කියලා දෙන්න. හරිද? ඊළඟට ඇතුළත දෙවියන් නිදිය යුතුයි. කවුද ඇතුළත දෙවියන් කියන්නේ? කවුද? දෙවියන් ඇතුළත දෙවියන්. අනේ දෙයියනේ ඔය වරහන් ඇතුළේ තියෙනවනේ චුට්ටක් පොකවත් බලලා මට කියන්න. ඈ මා වැඩි හිටියා. ආ මොකද පුතේ? ඉසුරිත නැන්දලා මාමලා අන්න හරි පුතේ වෙන්න වැඩි හිටියෝ. තල කිවල ඉන්නවා අම්මා මාමා නැන්දා වැඩි හිටියෝ ඉන්නවා. ඒ අයද මේ ගරු සැලකිලි කරන්න. ඒ අයට මේ ඒ අය පිට අය මම මේ විවාහ වෙලා ඉන්න මේ අපේ මම්මේ මට මහත්තයා විතරයි අයිති මට අනිත් අය අයිති නෑ කියලා ඉන්නේ. ඒ අයට ගරු කරන්න ඕනේ. ඒ අයට ආහාර පාන වලින් සංග්‍රහ කරන්න ඕනේ. ගෙදර ආවම ඒ අය ගැන හොයලා බලන්න ඕනේ. ඒ අයට ගරු සැරුවතු කතා කරන්න ඕනේ. එතකොට තමයි ස්වාමි පුරුෂයාත් හරි කැමති මගේ බිරිඳ බලන්න මට විතරක් නෙමෙයි. මගේ පවුලේ අයටත් හරි ආදරේ. හරියට ගරු කරනවා. හරියට හොයලා බලනවා කියලා කියන්නේ. ඔන්න ඔය 10. එතකොට ධනංජය සිටුවරයා දුවට කනට කරලා කියලා දෙනවා විවාහ වෙන දවසේ. හරිද? ඊට පස්සේ තවත් කතාවක් තියෙනවා ඔතන. ඒ කතාව කියන්න කලින් දැන් ඔය 10 විනාඩි දෙකක් දෙන්නම් කට්ටියෙන් බලා ගන්න. මම එකේ කිනාගේ අහන. හරි කරුණු 10. දැන් ටීච ඔක්කොම කියලා දුන්නා එකින් එක. වරහන් ඇතුළේ තියෙන එක ඕනේ නැහැ මම පැහැදිලි කරපු නිසා. කරුණු 10 පාඩම් කරන්න තක් ගාලා දැන්.
හරි. දැන් හැමෝම එකපාරක් කරුණු 10 කියමු. මම ඊට පස්සේ එක එක කෙනාගෙන් අහනවා. හරි. හැමෝම පළවෙනි කරුණ කියමු. කරුණු 10 ඉස්සර කියලින්. පළවෙනි එක පුතේ ඔ මයික් ඔන් කරගන්න. ඇතුළත ගිනි පිටතට නොදිය යුතුය පිටත ගිනි ඇතුළට නොගත යුතුය දෙන්නන්හට දිය යුතුය නොදෙන්නන්හට දිය යුතුය දෙන්නන්හට නොදන්නන්හට දිය යුතුය සුවසේ අනුභව කළ යුතුය සුවසේ නිදාගත යුතුය ගිනි පිරිමැදිය යුතුය ඇතුළත දෙවියන් පිරිය යුතුය සුවසේ පුතා කිව්වා අනුභවයක් කිව්වා නිදාගන්න එකක් කිව්වා තව එකක් හිතුවි සුවසේ හිඳගත යුතුය very good excellent සුවසේ හිඳගත යුතුය very good හරි දෙන්නේ අභියෝගේ සාර්ථකව ඔන්න බාරගත්තා වැඩේ කරා දැන් ඉසුරි දැස්ද කො ලොකු දෙයක් නෑ ඔය එකම වචන සෙට් එක තියෙන්නේ අල්ලගත්තට කියන්න පුළුවන් කියන්න එහෙනම් පුතා කියන්න මම අහන් ඉන්නම් කියන්න අද පුතා සිග්නල් මදි ඉසුරි චුට්ටක් එළියට හරි යන්න වෙන පුතා මට සිග්නල් තියෙන තරම් බතව ගන්නයි හා එතක මෙනුෂ කො මෙනුෂ ඕ ටීචර් ඔකේ ඔ මෙනුෂ කැම්බ කොන් කරන්න
ඕ දැක්කෙත් නෑ වෙනුෂව. ඈ කොහෙද ඉන්නේ? ආ කියන්න පුතේ. ඕ මම ක්ලාස් එකේ ඉන්න ටීචර් කියන්නකෝ. අට නමේ නෙමේ අපි 10 11 නේද පටන් ගමුයි කිව්වේ. ඔව් ඔව් ඒ දරුව කවුරු හරි ඉන්න ටීචර්. ඔව් මේ අර ලොකු දරුව ප්‍රමාණයක් කොහොමද වෙයිද කියලා මෙව වෙන්නේ. හරි මම ටීචර් කෝල් එකක් ගන්නකොට මම මේ ක්ලාස් එකේ ඉන්නේ. තව චුටි වෙලාවක් තියෙන මම මේක ඉවර කර ගන්නම් ටීචර්. හරි. හරි පුතේ. දැන් තිමාන් තිමාන් පිටිපස්සේ ඉන්නේ නංගිද? ඔව් ටීචර්. නංගි නටනවා. හරි පුතේ කෝ මේ කොහෙද මෙනුෂ? ඕ මෙනුෂත් එක්ක මම කතා කරගෙන ඉන්නේ. ආ පොත බැලුවේ නෑ නේද? ඈ නෑනේ. හා හොඳ ළමෙක් ඉන්නෝනේ හොඳේ. මං හිතනවා පොත බැලුවේ නෑ කියලා. හරි ඉසුරි රෙඩිද? වෙරි ගුඩ් පුතේ මෙනුෂ. හොඳයි 10ම කිව්වා. ඉසුරි කියමුද? ඇතුළත ගිනි පිටත නොගත නොදිය යුතුය. පිටත ගිනි ඇතුළත නොගත යුතුය. දෙන්නන් හට දිය යුතුය. නොදෙන්නන් හට නොදිය යුතුය. දෙන්නන් හා නොදෙන්නන් හට නොදිය යුතුය. දිය යුතුය. සුවසේ නිදාගත යුතුය. සුවසේ හිඳගත යුතුය. සුවසේ අනුභව කළ යුතුය. ඇතුළත දෙවියන් පිදිය යුතුය. ගිනි පිරිමැසිය යුතුය. ගිනි පිරිමැසිය යුතුය. මොකද අන්තිම එක? වෙරි ගුඩ් එක්සලන්ට්. එක්සලන්ට්. හොඳයි හොඳයිනේ ළමයි ටික. ඕ කවුද අපිට අන්තිම ඉතිරෙනස් ඉන්නේ? සඳරුයි. කියමුද පුතේ? ටික උදව් කරන්න කියන්න. ඇතුළත ගිනි පිටතට නොදිය යුතුයි. පිටතට ගිනි විනාඩියක් හරි පුතේ දැන් කියන්න. ඇතුළත ගිනි පිටතට නොදිය යුතුයි. පිටත ගිනි ඇතුළට නොදිය යුතුයි. දෙන්නන් හට දිය යුතුයි. නොදන්නන් හට නොදිය යුතුයි. දෙන්නන් හට නොදන්නන් හට දිය යුතුයි. සුවසේ හිඳගත යුතුයි. සුවසේ අනුභව කළ යුතුයි. සුවසේ නිදාගත යුතුයි.
ගිනි පිරිමැසිය යුතුයි. ඇතුළත දෙවියන් very good, excellent, excellent. කට්ටියම හොඳයි සුපිරි. හරි හොඳයි. අන්න එහෙම අභියෝගයන් තුනක් විනාඩි 5න් 10න් සංකාර පාඩම් කරනවා. ටීචර් දැන් ඔක්කොම කියලා දුන්නනේ. තරගේ ඔළුවේ කරුණු ටික තියෙනවා. ඔය වචන ටික විතරයි මතක තියාගන්න ඕනේ. හරිද? හරි. එහෙනම් අපි හෝම්වර්ක් ටික ලියගමු. තව චූටි කොටසක් තියෙනවා. මම ඒ ටික ඊළඟ සතියේ කියලා දෙන්නම්. ඒ තව ලස්සන ටිකක් තියෙන්නේ පුතේ. වෙලාවම අඩි වෙනවා පුතාලට ආයි 4ට 5ක් තියෙනවා. පුතේ මේ ආයි අද හතර පන්තියේ තියෙන හතර පන්තියේ ඉන්නේ කවුද? කවුද හතර පන්තියට ආයි ඉන්නේ? කවුද ඉන්න කෙනෙක් ඉන්නවද මෙතන? අද ආයි හතර තියෙනවා. ගණිතයේ පන්තියනේ. ආ අද ගණිතයේ පන්තිය හතම ආයි. පුතා ඉන්නවද? හරි අද හතම ආයිට කිව්වනේ. සෑද කරන්ට් එක නැහැ කියලා. හරි එහෙනම් අපි ඉතුරු ටිකක් සංකාල කියවමු. එතකොට අපිට පාඩම ඉවර කරන්න පුළුවන්. නැත්නම් පුතාලට පළවෙනි මාරේ ඉඩක් ඉවර කරලා බැරි වෙනවා. හරි. ඊළඟ පාඩම මේ ඡේදේ කියවගෙන යන්න. කවුද ඉතුරු? සඳරුවි කිව්වා. නැගි කිව්වා. මිනුස කිව්වා. තිමාන් පුතේ කියන්න 49 පිටුවේ. ඇය මෙම අවවාද කියන තැනින්නම් පාඩම් කියවන්න. ඇය මෙම අවවාද තරයේ ක්‍රියාත්මක කිරීමට අදිටන් කරගෙන පසුදින යුගදිවියට පිවිසුනාය. එදින පියතුමන් තම දියණියට ලබා දුන් තෑගි භෝග අතර විශේෂ ආභරණයක්ද විය. එනම් කහවණු නව කෝටියක් වැය කොට සාදා දුන් මේල පළඳනාවයි. මෙය හිසේ පටන් පහතට විහිදී යන වටිනා පළඳනාවකි. එම පළඳනාව විශාකාව වැනි ශක්තිමත් කාන්තාවකට හැර වෙනත් අයෙකුට ඉසිලි නොහැකි බවද සඳහන්ය. ඊට අමතරව ඇයට සේවය කිරීමට දැසි දසුන් මෙන්ම උපදෙස් ලබා ගැනීමට උපදේශකවරුන් 8 ලබා දුනි. පතිකුලයට පැමිණි විශාකා සිටු දියණිය සිය නෑ. නෑති මයිල මයිල යන්තය. නෑති මයිල යන්තද. වුවද විශාකාව තම ආගම දහම අත් නොහරියාය. බුදුබණ ඇසීමට සලස්වා නැදි මයිලන්ටද බෞද්ධ උපාසක උපාසිකාවන් බවට පත් වීමට මඟ පෙන්වූහ. නෑරීජ මේ ෆෝන් එකට කෝල් එකක් ආවා. ආපුතේ හා කියන්න. තායි මයික් එක ඔෆ් වුණා දරුවෝ. සෝරි ටීච. බෞද්ධ උපාසක උපාසිකාවන් බවට පාත් වීමට මඟ පෙන්වූහ. තමන්ට නිවැරදි මාර්ගය පෙන්වා දීම ගැන සතුටට පත් මිගාර සිටුතුමා විශාකාවන් තම මෑණියන් සේ සැලකීමට යොමු විය. එතැන් පටන් ඇය මිගාර මාතා නමින් ප්‍රසිද්ධ විය. ඉතා කෙටි කලක දී ගෘහණියක
වශයෙන් විසාකා සිටු දියණියගේ ආදර්ශවත් ගති පැවතුම් සදහැවත් නුවර සැවැත් නුවර සියල්ලන්ගේම ගෞරවයට හා ප්‍රශංසාවට පාත්‍ර විය. හැම විටම වැඩිහිටියෝ තම දරුවන්ට විශාකාවන් ආදර්ශයට ගනිමින් හොඳ සිරිත්විරිත් හා යුතුකම් ඉටුකිරීම පුරුදුවන ලෙසට උපදෙස් දුන්හ. ඇය පවුලේ අයට මෙන්ම උපාසක උපාසිකාවන්ටද ගුණගරුක ස්වාමී දියණියක් වූ අය හැකි සෑම විටම උත්සාහ ගත්තේ ඔවුන් බණට දහමට යොමු කිරීමටය. පෙහෙවස් සමාදන් වූ දිනවල එක් එක් වයස්වල සිටින කාන්තාවන් සමග ධර්ම සාකච්ඡාවල නිරත වූයේ දහම් දැනුම් වර්ධනය කරලීමටය. තිරිසන් සතුන්ට පවා ඇය ආදරය කරුණාව දැක්වූවාය. විශාකා උපාසිකාව සිදු කළ සුවිශේෂ ශාසනික මෙහෙවර වූයේ තමන් සතු වූ ඉතා වටිනා මේල පළඳනාව මිලකොට සැවැත් නුවර පූර්වාරාමය ඉදිකිරීමයි. සැදැහැවත් කුළුපග දායිකාවක වූ විශාකාවෝ උදේවරුවේ විහාරයට ගොස් දන් පිළිගැන්වූහ. සවස් කල රෝගී භික්ෂූන් වහන්සේලාට කැඳහා බෙහෙත් සැපයූහ. විහාරස්ථානයට යන විට කුඩා භික්ෂූන් වහන්සේලාට ඇය රස කැවිලි රැගෙන ගිය පුවතද ඉතා ප්‍රකටය. ඇතැම් විට භික්ෂූන් වහන්සේලා සම්බන්ධව ඇති වූ යම් යම් ගැටලු නිරාකරණය කිරීමටද ඕ මැදිහත් වූවාය. මේ ආකාරයට විහාරස්ථානය හා පැවති සම්බන්ධතා නිසාත් ශාසනික අභිවෘද්ධිය සඳහා කළ සුවිශේෂී කැපකිරීම නිසාත් බුදුරජාණන් වහන්සේ එතුමිය අග්‍රදායික තනතුරට පත් කළ සේක. වසර 120ක් දුකින් නිරෝගීව නිදුකින් නිරෝගීව දිවි ගෙවූ විශාකා උපාසිකාවෝ මරණින් මතු තුසිත දෙව්ලොව උපන්හ. විශාකා උපාසිකාවගේ චරිතයෙන් අපට ගත හැකි ආදර්ශ ගැහැණු ළමයෙකුට ගැළපෙන ඉරියව් පවත්වාගෙන යාම, දියණියක ලෙස දෙමාපිය උපදෙස් නිසි පරිදි පිළිපැදීම, බිරිඳක ලේලියක මවක ලෙස සිය යුතුකම් හා වගකීම් නිසි පරිදි කටයුතු කිරීම, ධන බලයෙන් හා රූමත්කමින් උඩඟු නොවීම, ආගමට දහමට ලැදිව කටයුතු කිරීම, බුද්ධිමත්ව තීරණගෙන ක්‍රියා කිරීම, අලස නොවි කටිසරව කටයුතු කිරීම, වැරදි මඟ ගියවුන් සුමගට ගැනීම, විවාහය නිසා තම ආගම වෙනස් නොකිරීම, දැනුම බෙදා හදා ගැනීමට යොමවීම. හොඳයි, පොත කියවන්න ඕනේ හොඳට. හොඳේ තව වචන හුරු කරගන්න සමහර තැන්වලදී චුට්ටක් ඉර වුණානේ.
ඒක නිසා මේ අර සමහර වචන පුතේ හුරු කරගන්න ඔය අභිවෘත්තිය ඊට පස්සේ කුලපග ඊට පස්සේ මෙතන භික්ෂුණීන් ඒ වගේ වචන හොඳට මතක මේ උච්චාරණය කරන්න හොඳට පොත කියවන්න ඈ හරි හැමෝම දැන් හෝම්වර්ක් දාගන්නකෝ ගෙදර වැඩ දාගන්න ටක් ගාලා ටික මේ ටික ආයි නැවත ලබන සතිය අන්තිම දැන් කියවපු ටික කියලා දෙනවා එතකන් ටික හෝම්වර්ක් එකක් දෙන්නම් එලා ගිහිලා තියෙන නිසා අද කටපාඩම් කරන්න හෝම්වර්ක් දාගන්න ගෙදර වැඩ WH එකක් හරි ගෙදර වැඩ කියලා හරි දාගන්න. පළවෙනි ප්‍රශ්නේ ලියාගන්න මෙන්ඩක සිටුවරයා. මෙන්ඩක. මෙන්ඩක. මෙන්ඩක සිටුවරයා වාසය කළේ කොහේද? මෙන්ඩක සිටුවරයා වාසය කළේ කොහේද? දෙවෙනි ප්‍රශ්නේ මෙන්ඩක සිටුවරයාගේ පුතාගේ නම ලියන්න. මෙන්ඩක සිටුවරයාගේ පුතාගේ නම. පුතාට හෝම්වර්ක් කරලා එවන්න පුළුවන් අය එවන්න සම්බන්ධීකරණ මිස්ල සර්ලට පුතාලා හෝම්වර්ක් පිටුව මේ දෙමින් ලියන කොලයක් අරගෙන කොල කෑල්ලක් අරගෙන ඒක ලියන නම ඉසුරි කියලා ලියලා ඊට පස්සේ ශ්‍රේණිය දාලා ඊට පස්සේ බුද්ධ ධර්මයේ කියලා ලියලා මේ කොල කෑල්ල මේ පොතේ තියෙන ෆොටෝ එකක් ගහන්න. දැන් මම කියලා දුන්නා. මේ පිටුව කියන්නකෝ. දැන් අපි ලියාගත්ත කොල කෑල්ල මේක කියන්නකෝ. මේක මෙහෙම කරලා හරි මෙහෙම කියලා හරි මේක සම්පූර්ණ ෆොටෝ එකක් ගන්න. ගහලා සම්බන්ධීකරණ මිස්ලට හරි සර්ට හරි යවන්න. එයාලා ටීචර්ට එවනවා. හරිද? ඒකට ටීචර් හෝම්වර්ක් ටික බලලා අඩුපාඩු ටික පුතාලට පන්තියේදී සාකච්ඡා කරමු. හරි. හරි ඊළඟ ප්‍රශ්නේ කියනවාද? දෙවෙනි ප්‍රශ්නයයි කියන්නේ ඇයිද? හා දෙවෙනි ප්‍රශ්නේ මෙන්ඩක සිටුතුමාගේ පුතාගේ නම කුමක්ද? හරිද? ඊළඟ ප්‍රශ්නේ විශාකා දේවියගේ දෙමාපියන් නම් කරන්න. විශාකා දේවියගේ දෙමාපියන් නම් කරන්න. ඊළඟට විශාකාව බුදුරදුන් මුණ ගැසීමට විශාකාව බුදුන් දැකීමට විශාකාව බුදුන් දැකීමට යොමු කළේ කවුරුත්ද? කරන්ට් එක ගියානේ. ඔව් මෙන්න පුතේ. හරි. ඊළඟ ප්‍රශ්නේ පුතේ. එහිදී සිදු වූ විශේෂ සිදුවීම කුමක්ද? ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේව මුණ ගැහිච්ච වෙලාවේ බණ අහලා සෝවාගාමි ඵලයට පත් වුණා. අන්න ඒක තමයි කියන්නේ. හරි. එහිදී සිදු වූ විශේෂ සිදුවීම කුමක්ද?
හරි පුතේ සෝරි. එතකොට ඊළඟ ප්‍රශ්නේ පුතේ. සනකෙලිය නැරඹීමට ගිය විශාඛාව. සනකෙලිය නැරඹීමට ගිය විශාඛාව නැත්නම් සනකෙලිය නැරඹීමට ගොස්. එහෙම දාගන්නකො. සනකෙලිය නැරඹීමට ගොස් එහිදී සිදු වූ විශේෂ සිදුවීම කුමක්ද? ඊළඟ ප්‍රශ්නේ පුතේ. පෙරලික මායට ලියා ගන්න. පෙරලික මායය. ඒ කියන්නේ 66 99 දාලා ලියා ගන්න. මෙලොව සිටින සියු දෙනෙකු මහ මඟ දිව යෑම අශෝභන වේ කියලා පෙරලික මා වහන්න. මෙලොව සිටින සියු දෙනෙකු මහ මඟ දිව යෑම අශෝභන වේ කියල පෙරලිකමා වහන්න. ලෙස පෙරලිකමා වහලා ලෙස විශාඛාව හැඳුන්වූ එම සිව් දෙනා නම් කරන්න. විශාඛාව හැඳින්වූ එම සිව් දෙනා නම් කරන්න. ටීචර් ආයෙ පාර ඒ වාක්‍ය කියන්නකෝ. මේ අර පෙරලිකමා යටත් එක ලියුවද? පෙරලිකමා යටත් ලියපු එක ලියුවද? මෙලොව සිටින සිව් දෙනෙකු මහ මඟ දිව යෑම අශෝභන වේ කියලා පෙරලිකමා අන්න. හරිද? ඊට පස්සේ ලෙස විශාඛා සිටු දේවිය හැඳින්නෝ එම සිව් දෙනා නම් කරන්න. විශාඛාව කිව්වේ කාටද? ඒ කියන්නේ මේ දුහන්න හොඳ නෑ කියලා හතර කිව්වේ. මතකද? මතකයි නේ? දුහන්න හොඳ නෑ කියලා හතර දෙනෙක් කිව්වේ. අන්නේ හතර දෙනා කවුද කියලා තමයි අහන්නේ. ඊළඟට ධනංජය සිටුතුමා විසින්. ධනංජය සිටුතුමා විසින්. ධනංජය කියන්නේ තාත්තා. හරි. ධනංජය සිටුතුමා විසින් විවාහ වීමට යන විශාඛාවට ධනංජය සිටුතුමා විසින් විවාහ වීමට යන විශාඛාවට ලබා දුන් ලබා දුන් අවවාද 10 ලියන්න. විශාඛාවට ධනංජය සිටුතුමා විසින් විවාහ වීමට යන විශාඛාවට ලබා දුන් අවවාද 10 ලියන්න. හරි. ඉසුරි කළුවරෙක් hina වෙලා ඉන්නේ නේ. ඈ ඉසුරි. ඉසුරි කළුවරෙක් hina වෙලා ඉන්නවා. ඊළඟට විශාඛා සිටු දේවියට විශාඛා සිටු දේවියට තම පියාගෙන් ලැබුණු දායාද මොනවාද? විකාශ
විසාකා සිටු දේවියට. තම පියාගෙන් ලැබුණු දායාද මොනවද? හරි, ඊළඟ ප්‍රශ්නේ. යුග දිවියට පැමිණි විශාකාව සිය කියන්නේ පුතේ තමන්ගේ කියන එක. හොඳේ. සිය නැත්නම් සියක නෙවෙයි ඈ, සිය කියන්නේ තමන්. සැමියාගේ පවුලේ පිරිස් සමග කටයුතු කළ ආකාරය කෙටියෙන් විස්තර කරන්න. එයා කොහොමද ටික සතුටින් හිටියේ? මොන මොන වගේ වැඩද කළේ? එයා යාගේ නැන්ද මාමාවත් බෞද්ධ බවට පත් කළා. එයාල පුතේ වෙනත් ආගම්වල හිටියාය. ඊළඟ ප්‍රශ්නේ. විශාකාව පෙරලි කමායට තිලියන්න විගාර මාතාව කියලා දාලා පුතේ පෙරලි කමා වහන්න. විශාකාව මිගාර මාතාව යන නමින් හැඳින්වූයේ ඇයි? විශාකාව මිගාර මාතාව කියලා කිව්වේ ඇයි? අවුරුදු 120ක් පුතේ විශාකාව ජීවත් වුණේ නේද? මං කිව්වේ මට හරියට මතක නැහැ කියලා ඒ ගාන 120ක්. ටීචර් මේ අර යුග දිවියකට පැමිණි විශාකාව මේ සිය පැස්සණියගේ පවුලේ පිරිස් සමග කටයුතු කළ එතන ප්‍රශ්න පොඩ ලියා ගන්න බැරි වුණා. ඔව්, පවුලේ පිරිස් සමග කටයුතු කළ ආකාරය කෙටියෙන් විස්තර කරන්න. කටයුතු කළ ආකාරය කෙටියෙන් විස්තර කරන්න. දැන් කිව්වේ ප්‍රශ්න විශාකාව මිගාර මාතාව යන නමින් නෝයේ ඇයි? ඒක ලියුවා ටීචර්. හරි, අන්තිම ප්‍රශ්න ලියා ගන්න. විශාකාවගේ චරිතයේ සෝරි, තව ප්‍රශ්නකුත් තියෙනවා මට දෙන්න. කමන්නේ, ඔක ලියන්න. විශාකාවගේ චරිතයෙන් අපට ගත හැකි ආදර්ශ ලියා දක්වන්න. අපට ගත හැකි ආදර්ශ ලියා දක්වන්න. අන්තිම ප්‍රශ්නේ. විශාකාව විසින් සිදු කළ ශාසනික
ශාසනික මෙහෙවර කෙටියෙන් දක්වන්න. ශාසනික මෙහෙවර කෙටියෙන් දක්වන්න. හරි හරි එච්චරයි. හරි දැන් හැමෝම පොත් ටික වහලා පොත්වලට වඳින්න හෝ ටිච බලන් ඉන්නේ. පොත වහලා පොත් දෙකට වැඳලා පොත් ටික අස් කරගන්න. ඔය හරියට වඳින්න ඕනේ. මේ 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 මෙහෙම මෙහෙම තියලා මෙහෙම හරියට වඳින්න ඕනේ. මම කියලා දීලා තියෙනවා තමන් ඉගෙන ගන්න දේවල් පුතේ අපිට හරියන්නේ නැත්නම් අපිට ඒ දේවල් දැන් මතකෙ රැඳෙන්නේ අපි ඒ දේවල් වලට දරු කරොත්. හරිද? හරි. වෙරි ගුඩ්. හරි. එහෙනම් හැමෝටම තෙරුවන් සරණයි. ආයුබෝවන් පුතේ. අපි ලබන සතියේ හම්බ වෙමු. ආයුබෝවන් පුතේ. Good night, Pute.